අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රේක්ෂක හිතවතුනි අපි සූදානම් රටේ දේශපාලනය පිළිබඳව අදත් කතා කරන්න ආර්ථික දේශපාලන සමාජ තත්ත්වයන් පිළිබඳව ප්‍රවෘත්ති දවසින් දවස අලුත් වෙනවා ඒ වගේම යම් ආකාරයක අර්බුදයක අපි ඉන්නවා නම් ඒ අර්බුදයේ තීව්‍ර වන පවක් පෙනෙන තිබෙනවා එක පැත්තකින් අනෙක් පැත්තෙන් රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩුව සෑහෙන වෙහෙසක් දරමින් ඉන්න කාල සමයක් හැටිටයි අපි මේ අවුරුද්දේ මේ මුල් මාස කිහිපේ දකින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා පවසා තිබුණ අවස්ථා කිහිපයකදී මේ වසර ටිකක් අමාරුයි හැබැයි අපි වසර අවසානය වන විට අපේ සංවර්ධන දර්ශක වල නැත්නම් ආර්ථික වර්ධන වේගය ධනාගයකට පත් කර ගැනීම සඳහා බලාපොරොත්තු තබාගෙන සිටින්නේ කියලා. කෙසේ නමුත් මේ පවතින තත්ත්වෙන් එක ප්‍රධාන මාතෘකාවක් කිහිපයක් අපේ ඔළුවට එනවා. එක් පැත්තකින් මේ වැට් පිළිබඳව සහ වැට් හා සම්බන්ධ මේ ඊට කලින් වෘත්තිකයන් සම්බන්ධයෙන් ලක්ෂයකට වැඩියෙන් වැටුප් ලබන දීමනා ලබන ශ්‍රී ලංකාවේ වෘත්තීය නැත්තම් ටිකක් ඉහළ තලයේ සිටපු විධායක නිලධාරීන්ට ආපු අර බදු තමන්ගේ වැටුපෙන් බදු අය කර ගැනීම සම්බන්ධයෙන් කිසියම් වූ සහන දෙකක් රජය මේ සතිය ලබා දුන්නා. වෛද්‍යවරුන්ට ඒ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා පැමිණ සිටීමේ සහ ප්‍රවාහන දීමන සම්බන්ධ ප්‍රතිස්පන්දහකින් වැඩි වුණා. ඒකම තවත් විශ්වවිද්‍යාල ආචාර ප්‍රජාවගේ ඇකඩමික් එක්ස්පෙන්සස් සඳහා නැත්තම් තමන්ගේ කාර්යයන් සඳහා අවශ්‍ය දීමනාව 25%කින් වැඩි කළා. මේ අතර රෝහල් කාර්ය මණ්ඩල නැත්තම් රෝහල් වල සෙසු තාක්ෂණ විකරණ ශිල්පීන් දැන් විරෝධතා වැඩ වර්ජන වලට එළඹිලා තිබෙනවා වැටුප් වැඩි කරන්න කියලා. ඒකම අනික් පැත්තෙන් රටේ දේශපාලනික වශයෙන් ජනාධිපති වරණයට ජනාධිපති අපේක්ෂකයන් ඒ පක්ෂ සන්ධාන විසින් එක් එක් අය සාකච්ඡා මේසේ කතා කරමින් සිටිනවා. අපි මේ දේශපාලනය ඇතුළේ ආර්ථිකමය කාරණාත් ඒකම සමාජීය කාරණාත් දේශපාලන කාරණාත් අද ටිකක් පුළුල්ව මේ පැය ඇතුළේ කතා කරන්න බලාපොරොත්තු වන්නේ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පක්ෂ නායකයෙක් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා සමග. අයිබෝන් ඇමතුමනි, අයිබෝන් හිටපු අමාත්‍යතුමනි, මම කැමති ඔබතුමාගෙන් දැනගන්න පළමුවෙන්ම මේ වෙලාවේ රට මුහුණ දී තිබෙන මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී ඔබේ අවධානය යොමු වන්නේ කවර වැදගත් කාරණාවක් සම්බන්ධයෙන්ද? ඇත්තටම දැන් මේ ජනවාරි පළවෙනිදා ඉඳන් තවදුරටත් වැට් බද්ද මෙතෙක් භාවිතා නොවිච්ච භාණ්ඩ 97කට විශේෂයෙන්ම රටේ ආර්ථිකයට ඉතාමත් දැනෙන ඉන්ධන ශේෂ්ත්‍රයත් ඇතුළුව භාණ්ඩ ගණනාවකට ගහන්න රජය තීරණය කළා. ඒකේ අරමුණ තමයි අපගේ ආදායම, ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 600කින් කෝටි 60000කින් වැඩි කර ගැනීම. ඒකට තියෙන ප්‍රශ්නේ තමයි අපි කවුරුත් දන්නවා උදාහරණයකට ඉන්ධන වැඩි කළාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට තවත් බොහෝ භාණ්ඩවලට ඉබේම බදු හැටියට භාණ්ඩ මිල ඉහළ යෑම වෙනවා. එක දෙක අපේ රටේ විධිමත් පාරිභෝගික අධිකාරියක් නොමැති නිසා මේ බදු ගහනවා කියන එක තමන්ට හිතූ මනාපේ මේ ගණන් හිලව් වැඩි කරලීමට අවස්ථාවක් බවට පත් වෙනවා. මේක වැඩි නොකර පුළුවන්ද, මේක වැඩි නොකර කරන්න ක්‍රමයක් තිබුණද? දැන් ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් ආණ්ඩුවේ ආදායම් ඉලක්ක දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 2.5කින් තවදුරටත් 2.5කින් වැඩි කරන්න කියලා මුල් අරමුදල කිව්වයි කියලා කියනවා. ඇත්තටම මේ මුල් අරමුදල ඉලක්කය නම් අතිශයින්ම අසීරු ළඟා කරගන්න හරිම අමාරු ඉලක්කයක්. මොකද අවුරුදු 3ක් ඇතුළත දලදේශීය නිෂ්පාදනය, يعني 2027 වෙනකොට දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව මේ අපි 6%කින් පමණ අපේ ආදායම් වැඩි කරගත යුතුයි. ඒක කරන්න හරිම අමාරුයි ආණ්ඩුවකට. හැබැයි ආණ්ඩුවට තිබුණා වෙනත් ක්‍රමවේද පාවිච්චි කළා මේ ආදායම උපයා ගන්න. එතකොට පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අපගේ ප්‍රධාන ආදායම් ගෙන එන ආයතන තුන වෙච්ච දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරබද්ද දෙපාර්තමේන්තුව කියන මේ ආයතන තුන එකතු නොකළ, ඒ කියන්නේ එකතු වෙන්න નિયમિત 80ලුන්ගෙන් ලැබිය යුතුයි කියලා සහතික වෙච්ච එකතු නොකළ බදු ප්‍රමාණය, එහෙම නැත්නම් පොලු තියපු බදු ප්‍රමාණය රජයට විවිධ පුජ්‍යලයින් බිලියන 1000ක් මොනෝ. බිලියන 1000ක් මොනෝ. මේ ගැන ඇමතිතුමා කියලා තිබුණා මේක මේ බොරු ප්‍රචාරයක් කරේ මේක. මම බොහෝ වගකීමෙන් කියනවා බිලියන 1000ක් මොලා තියෙනවා මේ ආයතන තුනේ පොලු තියපු බදු ප්‍රමාණය. ඒ බදු වලින්
සමහරක් නඩු හබවල යට වෙලා තිනවා තවත් සමහරක් වහාම ළඟා කරගත හැකි ක්‍රියාත්මක විය හැකි බදු ප්‍රමාණයක් දෙක අපේ රටේ මූල්‍ය සංසරණේ සැලකිය යුතු ප්‍රතිශතයක් පොඩි ප්‍රතිශතයක් නෙවෙයි සිට 45ක් පමණ මේ කොහෙවත් තැනක මේවා අපි කියන්නේ රෙජිස්ටර් වෙන්නේ නැහැ එහෙම නැත්නම් මේවා කැප්චර් වෙන්නේ නැහැ ඒ කියන්නේ අපි කියන්නේ අන්රෙගියුලේටඩ් මාකට් කියලා ඒ කියන්නේ ඒක වෙන ගණදෙනු අපිට ලියවෙන්නේ නැහැ දැන් උදාහරණයක් ඇට කෙනෙක්ට පුළුවන් යම් සේවාවක් ලබා ගන්න නීතිඥ සේවාවක් වෛද්‍ය සේවාවක් ගුරු සේවාවක් ඉංජිනේරු සේවාවක් අතින් ගණදෙනුවක් කරන කොහෙවත් මේක ලියවෙන්නේ නැහැ ඒ වගේ ඒතර මේ මේ ලිය නොවන ගණදෙනු ප්‍රමාණය රටේ මුළු ගණදෙනු ප්‍රමාණය 100ක් නම් 45ක් ඒතර මේ ගණදෙනු අත්පත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් ලංකාවට තිබුණා නම් එතකොට එහෙනම් ඉබේම ඔය මුල් අරමුදලේ ඉලක්කය නිකම්ම සාක්ෂාත් කරගෙන තිබුණා මම ආණ්ඩුව නම් මම කරන්නේ මේ මුල් අරමුදලේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ආයතන තුනේ ව්‍යුහාත්මක වෙනසක් ප්‍රතිසංවිධානයක් කරලා මේ ආයතන තුන එතෙන්ට ගෙන ඒමේ පියවර වශයෙන් ක්‍රියාත්මක වෙනවා මිසක් මහජනතාවට ඒක පටවන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට එතනදී හරස් ප්‍රශ්නයක් අහන අවස්ථාවේදී ඔබතුමා කිව්වා ඔවුන් උපයා ගැනීම සඳහා බලාපොරොත්තු වන සමස්ත ආදායම කෝටි 600ක් බිලියන් 600ක් කෝටි 60000ක් කෝටි 60000. බිලියන 600ක් වහා ගැනීමේදී ඔබතුමා පළවෙනි එකටම කියන සුරාබදු රේගු ආදායමේ බිලියන 1000ක් ආසන වශයෙන් ඒ පොළු තියලා තියෙනවා. පොළු තියලා තියෙනවා. බදු ඒවල නඩු තියෙන්න පුළුවන්. නැවත අය කරගෙන සදා ක්‍රමවේද තියෙන්න පුළුවන්. ඒ 1000 ඇතුළේ තියෙනවනේ 600ක් අපිට ගන්න පුළුවන්. 400ක් පැත්තකින් තිබ්බොත් පොළු තියපු 1000. එහෙම නැත්නම් ඔබ කියනවා මේ මේ නොලිය වෙන ගනුදෙනු 140ක් තියෙනවා. ඒ කණ්ඩායම 45. ඔව්. ඒ කණ්ඩායම හඳුනාගෙන ඔවුන්ට යම් බදු ක්‍රමයක් හඳුන්වා දුන්නා නම් ඔව් සිස්ටම් එකක් ඇතුළට ගේන්න පුළුවන් වුණා නම් වුන් අතින් කරපු ගණදුනුවට මේ ප්‍රශ්නෙ එළියට එන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. දැන් මම ඔය ප්‍රායෝගිකයි දැන්. නෑ විශේෂ ප්‍රායෝගිකව අපිට කරන්නේ. අන්න අද වියදම් කරන්න තියෙනවා. නෑ නෑ නෑ. මේවා කරලා ඉන්නකොට පාර්ලිමේන්තු දාලා මේවට උද්ඝෝෂණ කරලා වටේ. නෑ මම නිකන් නේ කියන්නේ කරුණ සහිතව. ඔව්. දැන් උදාහරණයක් ඇටියට රජය අපි අර වෘත්තීය වේදීන්ට බද්දක් ගැහුවානේ. අපි ටැක්ස් කියලා පේයි ටැක්ස් කියලා කලින් දුන්නා. අපි ටැක්ස් කියලා එකක් ගැහුවා. ඒ ටැක්ස් එකෙන් රජය බලාපොරොත්තු වුණේ රුපියල් බිලියන 100ක් පමණ එකතු කරා. මේ අපිට ටැක්ස් එකට යටත් වුණා 245000. මේක 245000ක් මේ රටේ වෘත්තිකයන් යටත් වුණා. ඒතකොට බිලියන් 100ක්. කීයක් හම්බුණාද? 150ක් විතර හම්බ වුණා. ඔව්. ඒක මේ සමහරු කියන විදිහට ඕව ටැක්ස් වීමක් නෙවෙයි. ඒක තමයි ටැක්ස් එකේ ගාණ. හරි? ඒතකොට ඒ ටැක්ස් එකේ ගාණ ඇයි එහෙම ලැබුණේ? ලැබුණේ අර වෘත්තීය වේදියාගේ පඩිපත ඔබ කිව්වා වගේ ලියවිච්ච පඩිපත. ඒක රජයට අත්පත් කර ගැනීමට ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රම කියන්නේ ඒක රෙජිස්ටර් වෙච්ච. අනිවාර්යෙන්ම ඒ කියන්නේ මේ පඩිය දැන් මමත් මේ ටැක්ස් එකට අහු වුණා, අපිත් මේ ටැක්ස් එකට අහු වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට. අපිට කියන්න බෑනේ මේ අපිට හොර එක හොර කරන්න බෑනේ ලංකා බැංකුවේ අපේ ගිණුමට ගියාම අපේ පඩිය අපේ දීමන මේ සියල්ල ලියවිලා තියෙනවා. රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ නිසා බද්ද ස්ථිරයි. හරි? ඒතර අර නොලියවිච්ච ඒවත් කැප්චර් කරගත්තා නම් නොලියවිච්ච ගණදෙනු ටික කැප්චර් කරගත්තා නම් මේක වෙන්නේ. දැන් මම උදාහරණ කීපයක් කියන්න. දැන් ඉන්දියාව ඔබ මාත් දන්නවා ඉන්දියාව තාම සංකීර්ණ සමාජයක්. බිලියන 1.4ක කෝටි 140ක ජනගහනය. ජන වර්ග කතා කරන භාෂා නගර ග්‍රාමීය බෙදීම ආදායම් බෙදීම අතර මම දැක්ක මේ ළඟදී ඉන්දියාවේ අර සුපර් රිච්ලා කියන අය ඉන්නේ 19000යි කියලා. ඒ කියන්නේ ඩොලර් මිලියන් 30ට වඩා ආදායම් තියෙන. ඒක මේ අනික් ඕටි ගන මිනිස්සු සාමාන්‍ය දුගියෝ අන්තික අපේ රටට වඩා නූගත් අපි කියන අපහාසයකට නෙමෙයි අපේ රටේ තරම් සාක්ෂරතාවයක් එහෙම එකක් නැහැ ඒ වගේම මේ දුරකතනවල අපේ කනෙක්ටිවිටි එක ඒ වගේම ඉලෙක්ට්‍රිෆිකේෂන් ලෙවල් මේ හැම එකකින්ම ලංකාව උඩ ඉන්නේ දැන් සමාජ දර්ශක පැත්තෙන් ගත්තොත් සෞඛ්‍ය සමාජ දර්ශක කියන්නේ මෙතන වැදගත් ඉන්දියාව මොකද කළේ ඉන්දියාව 2018 දී ඩිමොනටයිසේෂන් කියලා මෝඩයාගමැතිතුමා රුපියල් 500කල 1000කල 2000කල තහනම් කළා. එතකොට මොකද වුනේ? මිනිස්සු ගිහිල්ලා මේ සල්ලි බැංකුවල තැන්පත් කළ යුතුම වුණා. එතකොට බැංකුවල තැන්පත් වුණාම මේගොල්ලන්ට මොකද්ද හම්බ වුනේ? ඒකට සහත් ඩිජිටල් වොලට් එකක් හම්බුණා. ආගේ බැංකුව account එකේ මේකයි තියෙන්නේ කියලා. ඊළඟට ඒගොල්ලෝ මොකද කළේ? ක්‍රමයෙන් බුලත් පිට කඩේ ඉඳන්, තැඹිලි කඩේ ඉඳන්, 3 wheel එක යන ඒවා ඉඳන් මේ සියල්ලම QR code එකට ගත්තා. ඊළඟට ඒගොල්ලෝ හැදුවා payment system එකක්. අපි ඒකට කියන්නේ unified payment interface කියලා කොහෙන් කවුරු ගණදෙනු කළත් රෙකෝඩ් වෙනවා. උදාහරණයකට මම යනවා
නීතිඥ සේවාවක් ගන්න. ඒක නීතිඥ මහත්තයා ගාව එයාගේ QR කෝඩ් එක තියෙනවා. ඒ QR කෝඩ් එක ඔහුගේ බැංකු account එකට සම්බන්ධයි. මගේ බැංකු account එක මගේ QR කෝඩ් එකට සමානයි. මම QR කෝඩ් එක ස්කෑන් කරනවා. මම එතුමගේ ගාණ ගෙවනවා. ඒක ඉන්න රෙවෙනියු එක දැනගන්නවා. මම යන වෛද්‍යවරයෙක් හම්බ වෙන. වෛද්‍යවරයාගේ ඉස්සරහා එක තියෙනවා. අපි ඒකට QR කෝඩ් එකට ඇතුල් වෙනවා. අපි ගෙවනවා. දැන් ඔය ආණ්ඩුව කරපු ඉතාලම මෝඩ වැඩක් තමයි. අර තෙල් වලට දීපු QR කෝඩ් එක අහෝසි කරපු එක. ඒක අර කෝට් එක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ QR කෝඩ් එක ඊළඟ පියවර මොකද්ද වෙන්න තිබුණේ? ඊළඟ පියවර තමයි අපි ෂෙඩ් එකට ගියාම ෂෙඩ් එකේ QR කෝඩ් එක තියෙනවා. ගැව්වා ගෙව්වා ගියා. එතකොට මොකද වෙන්නේ? ට්‍රිලියනයක් තෙල් බිස්නස් එක ලංකාවේ ට්‍රිලියනයක්. ට්‍රිලියනය වෙළඳපොළට ඇතුල් වෙනවා. දැන් ඔය ගහන තෙල් සල්ලි වලට ගහන තෙල් කොහොම වෙළඳපොළට ඇතුල් වෙනවද? නෑ. හරි. ඒතර ඇත්තටම මේ ආණ්ඩුව වැඩ කරලා තියෙන්නේ අර తాවකාලිකව එතනින් ප්‍රශ්නේ පන්න ගන්න හරි ප්‍රශ්නේ කල් දාන්න හරි මිසක් මේක ස්ථිරව විසඳා ගැනීමේ මාර්ගයක යන බුද්ධිමත් ගමනක් නෙවෙයි. මම වගකීමෙන් කියනවා ලංකාව ඉන්දියාවට ගිය අවුරුදු 5ක් 6ක් ඔය වැඩේට ලංකාව අවුරුද්දක් ඇතුළත මේ ඝනදරු වලින් 90%ක් කැප්චර් කරන තැනක් බවට පහසුවෙන් පත් කරගත හැකි රටක් බුලත් විතර කඩේ තැඹිලි විකුණන තැන ඉඳන් මුළු රටම ඉලෙක්ට්‍රොනික් ප්ලට්ෆෝම් එකකට ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. දෙක එක ටිකක් දෙවෙනි එක ටිකක් සංකීර්ණ එකක්. ඒ මොකද්ද? ඔය කියන කාරණාව කරන්න ආණ්ඩුවට සල්ලි ඕන වෙනවද? කොහේ සල්ලි? මොකද්ද මේ QR? ඔයා කීයක් ගෙවුවද තෙල් ගහන QR? සල්ලි අවශ්‍ය නැහැ. ඒක ආණ්ඩුවට සල්ලි නැහැ. දාන දත්ත පද්ධති සකසා ගන්න. දත්ත පද්ධතිය මොකුත් ප්‍රශ්නයක් නැහැ. බැංකු එකම බැංකු තියෙනවනේ. බැංකු කියද්දි බැංකු 30 ගානක් තියෙනවනේ. මේ මිලියන 100කට වැඩි. QR කෝඩ් එකත් ආදායම් බදු දෙපාර්තමේන්තු සමපාත කරන්න. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ෆයිල් එක පද්ධතිත් එක්ක බැංකු පද්ධති සමගාම බැංකු පද්ධතිත් එක්ක ව්‍යාපාර ජාලගත කරන්න ශ්‍රී ලංකාවේ කවුරුත් ඉඳ දෙන්නේ නැහැ. ආදායම් බදු නිලධාරී මාත්‍යාවගේ තමයි මෙතනදී මේ සම්මුඛ සාකච්ඡාවට ගත්තා කොමසාරස්වරයෙක්. එතුමා කියනවා පුළුවන් නම් අහලා බලන්න රොෂන් මහත්තය රටින් මේ බැංකු උදව් කරනවාද අපිට මේ ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එක්ක ගනුදෙනු කරන්න ඔවුන් විනිවිදභාවයෙන් ගනුදෙනු අපිට ලබා දෙනවාද? නෑ මෙමනේ ඒ බොරුවක් තියෙනවා. ඒ බොරුවක්. ඔව්. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පනතේ හැටියට ඉල්ලීමක් කරොත් බැංකු ඉඩ දෙන්නේ. ඉල්ලීමක් කරොත් මිසක් දෙන්නයි බැඳිලා නෑ. නෑ ඒක තමයි ඒක. ඒකනේ රටේ තත්ත්වය. මොකද ඔය හැම බැංකුවක්ම ඔයාට ගනුදෙනු කරන්න මේ ඊපේ සිස්ටම් එකක් නැද්ද අපේ ලංකාවේ බැංකු ඔක්කොට තියෙනවා. දේශාදන් දෙපාර්තමේන්තුවට ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් නැද්ද? තියෙනවා. ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රොනික රැමිස් කියලා. හරි? ඒකේ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. රැමිස් කියලා එකක් තියෙනවා. හරි? එතකොට ලංකාවේ මේ ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කරන ප්‍රමාණය කොච්චරද? බිලියන් 500කට වැඩි කරන ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු ලංකාවේ. හරි? ඒකර ඔය කියන්නේ වහවහ මෙතනට යන්න. මේවා ලොකු වැඩ නෙමෙයි. මේ ඈත ගම්වල මිනිසුන කරදරයක් වේද? දැන් අස්වැසු මම උදාහරණ දෙකක් කියන්නම්. රටේ වාහන 60 ලක්ෂයක් අර අර්බුදයේ වෙලාවේ ලියාපදිංචි වුණා නම් QR කෝඩ් එකේ තෙල් ගහන්න. ඒ සියලුම දත්ත අදාළ සර්විස් ස්ටේෂන් එකේ මේ පෙට්‍රල් ස්ටේෂන් එකේ කන්ටේනර් සංස්ථාවේ රෙකෝඩ් වුණා නම් මම දකින්න ඒක හොඳ වැඩක් ආණ්ඩුව කරපු අපි ඒක නිකන් දොස් කියන්න ඕනේ නැහැ. ඔය නිකන් පඬිතුයෝ විධිමත් වැඩක්. ඒ විධිමත් වැඩක්. ඒ වැඩේ දෙවෙනි පියවරට ගියේ නැහැ. ඒකේ මොනිටයිසේෂන් එකට ගියේ නැහැ. ඒ කරේ අර ෆුවල් කෝට් එකක් විතරයි. ඒ ප්‍රශ්නේ විතරයි ඒක දැක්කේ. ඒක විතරයි. එච්චර ඒ ප්‍රශ්නේ විරුණා ඒක ගියා. ඩොලර් සංචිතය හොඳයි. ආ 8ක් ගාලා ඇරියා. දැන් රට විරුණ. නෑ ඒක අනිත් පැත්තට යන්න තිබුණේ. ඒක ඊළඟ පියවරට යන්න තිබුණේ. ඒකෙන් ට්‍රිලියනයක මාකට් එකක් ඇතුල් වෙනවා. දැන් ඒ වගේ දැන් ආසි කුඩා කියලා සිස්ටම් එකක් තියෙනවා. කොහෙද අපේ මේ රේගු දෙපාර්තමේන්තුවේ. ස්ථාම් සුරාබදු එක IT ගැන හිතලවත් නෑ. කොරස් ටිකර් ගහන ඒ වගේ තන තමයි ඒක. කොහොම හරි මේක මහ ලොකු වැඩක් නේ ඔබ කිව්වා වගේ මේවට යම් වියදමක් යනවා. දැන් කොච්චර ගෙවනවද මේ ඉන්ලන්ඩ් රෙවනු එක මේ සිංගප්පූරු සමාගමකට ඔය රැමිස් එක දුවන් මොන තරම් ආදායම දෙකකට වැඩි වියදම් කළා ඒක එතනම ලප්තනම ලොප් කියලා අපි ආරංචි ඒක වැඩ කරන්නේ නැහැ කියලා නිර්ධාරණ එක නෑ. මෙහෙමයි දත්ත ඇතුළත් කිරීම වල ප්‍රශ්න තියෙනවා ඒකේ. ඒවායේ එම දෙපාර්තමේන්තුව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් දෙපාර්තමේන්තුවේ IT සෙක්ෂන් එකක් තියෙනවා. ඒ IT සෙක්ෂන් එකේ පූර්ණ සහක්තිය සහයෝගය ඒ දෙපාර්තමේන්තුවේ රැමි සිස්ටම් එක දුවවන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒකේ තියෙන ප්‍රායෝගික ගැටලු ගැන මේ ඉන්න ඉහළ ගණයේ අයට අවබෝධයක් නැහැ. ඊළඟට ටැක්ස් ෆයිල් එකක් අරින්න මේගොල්ලන්ට පරාමිතින්, ඒ කියන්නේ එකිනෙකට වෙනස් පරාමිතින් 26ක් ඕනේ. ඒ කියන්නේ මගේ ටැක්ස් ෆයිල් එක අරින්න. එහෙම ටැක්ස් ෆයිල් අරින්න බෑ. එහෙම දත්තයක් හොයාගන්න බෑ. ඔය ටින් එකට කොච්චරනම් දත්ත ඉල්ලනවද? හරි? මේක මේ ඐඩෙන්ටි කාඩ් නම්බරයත් එක්ක ගැට ගැහිච්ච සරල දෙයක් බවට පත් කරන්න ඕන. මේක සරලව කරන්න පුළුවන් දෙයක්. මේක සරල නැහැ කියලායි පාර්ලිමේන්තුව ඔබතුමාලා දේශපාලකයන් සහ
ආණ්ඩුවත් එක්ක හිටපුවයි නැති හින්දා ලේසි බොහොම සරලව මේවා විග්‍රහ කරන්න නෑ නෑ පොඩ්ඩක් නෑ ඔබතුමාට මම කියන්න ඔබ තාක්ෂණය ගැන හොඳට දන්නවා මම විනාඩියක් මට ඉඩ දෙනවද ඔව් අස්වසුම කියලා එකක් කියන්නේ ඔව් අස්වසුමට අස්වසුම කාටද දෙන්න ගියේ රටේ අන්තිම දුප්පත්ම නූගත්ම ජනතාවට මේ රටේ අසරණම ජනතාවට පවුල් 37 ලක්ෂයක් මාස 3 රෙජිස්ටර් කරේ නැද්ද හරිද පරාමිති 22ක් පරාමිති 22ක් කරහා රටේ පවුල් 60 ලක්ෂයෙන් පවුල් 37 ලක්ෂයක් රෙජිස්ටර් කළේ නැද්ද කළා කරා හරිද ඊළඟට දැන් ওই සංගණනයක් පවත්වගෙන යනවා ওই සංගණනේ මේ රටේ මුළු පවුල් 60 ලක්ෂෙම හවු වෙනව නේද මම යෝජනාවක් කළා ඉන්ලන් රෙවනු එකටයි ස්ටැටිස්ටික් ඩිපාර්ට්මන්ට් එකයි වියදම් දෙකක් කරන්න එපා මේ පළවෙනි වටෙම්ම සෑම ගෙදරකටම ගිහිල්ලා ඔය ටින් එකයි ඔක්කොම වැඩ ටික එකපාර කරගෙන මේ මේ ෆෝන් එකට දාගෙන සිස්ටම් එකට අතුල් කරගන්න මොනවාද එතකොට කිව්වේ ස්ටැටිස්ටික් ඩිපාර්ට්මන්ට් එක කිව්වා අපේ පනතනුව අපිට ඒ වැඩේ කරන්න ඒක තමයි මම ඔබතුමාගෙන් අහගත්තේ එහෙමනේ දැන් මේ රටේ ලංකා විදුලි බල මණ්ඩලයේ කෑලි 12ට කඩන පනත මෙහෙම දඩි බිඩි ගාලා ගේන්න පුළුවන් නම් පෝට් සිටි එහෙම පනත් ගේන්න පුළුවන් නම් මේ පෙට්ටි කඩ අරින්න පටපට ගාලා මේ වගේ මේ රටේ ආදායම් වියදම් හොයන ප්‍රශ්නේ ගැන පනත් හදන එක හරි ක්‍රියාත්මක වෙන හරි ලොකු දෙයක්. දැන් ඇත්තටම මේ මේ කවදද මේ සංගණනේ දැන් පරක්කු වෙන්නේ. සංගණනේ තියෙන්න ඕනේ 2021 ඉනේ. දැන් අවුරුදු 3ක් පරක්කු වෙලානේ. සංගණනය කියන කාරණේට මේක එකතු කරලා පනතක් ගන්න පාර්ලිමේන්තුවේ අත උස්සන්නේ නැද්ද කවුරු? කට්ටිය. හරි අත උස්සනවනේ මේක හොඳ වැඩක් නේ. මුළු රටකම ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් ඩිජිටල් රෙජිස්ට්‍රියක් හදාගන්න. හරි ඒ වගේම සෝෂියල් රෙජිස්ට්‍රියක් හදන්න කියන එක මූල්‍ය අරමුදල ඉතරනේ ලෝක බැංකුව ඇතුළ අපිට ආධාර කරන හැම කෙනාගේම යෝජනාවක්නේ. ඉතින් රොෂාන් මේවා අමාරු වැඩ නෙවෙයි. හරිද? මේවා කරන්න අදිෂ්ඨානය ඕනේ. මරේන්ද්‍ර මෝඩිටේ අදිෂ්ඨානය තිබුණා ඉන්දියාවේ. හරි? ඒකයි ඒක ඉදිරියට ගියේ. මෙහෙ වගේ මේ බැංකුවල මෝඩිට මං හිතන්නේ රාජ්‍ය සේවාව ඉන්දීය ව්‍යාපාරික ප්‍රචාව හැමෝම උදව් කරා ඒ වගේ. නෑ නෑ. ඔය ඩිමොනිටයිසේෂන් එකයි ඕකට අති දවන්ත විරෝධයක් එතුමට එල්ල වුණා. ව්‍යාපාරික කොහොමද තුමයි ඒක අභිභවාගී? ආන්න ඒක තමයි දේශපාලනික වශයෙන් තියෙන අදිෂ්ඨානය. ඒක රජය කරානේ දැන් කංචන විජේසේකර අමාත්‍යවරයා අතුරු කට්ටිය QR කෝඩ් එක. හරියට හරි. මම ඒ ගැන තුමාලට ඉස්තු. ඔබතුමා බොහොම අගය කරමින් කතා කරා. මම මේ අහන්න ගත්තා. ඒ ඇයි ඒ අදිෂ්ඨානය නැත්තේ මෙතෙන්ට? නෑ මම කියන්නේ රාජ්‍ය පාලකයාට අදිෂ්ඨානය තිබුණත් මේ නිලධාරී තන්ත්‍රය ශ්‍රී ලංකාවේ නිලධාරී තන්ත්‍රයේ කොටස් කිහිපයක් ඉන්නවනේ ඔබතුමා කියන්නේ යල් පැන ගිය පිරිසක් ඉන්නවා විශ්‍රාමවැටුප ආරක්ෂා කරගන්න පිරිසක් රාජකාරී ඉන්නවා තනතුර වෙනුවෙන් ඉන්න අය ඉන්නවා කල් මරන්න කට්ටියක් ඉන්නවා මේ යන බෑ කියලා කාලේ මිඩංගු කරමින් තමන්ගේ වාසිය අත්පත් කරගන්න මිනිසක් ඉන්නවා මේ ඇත්ත එක්ක හැපෙන ගිය ආණ්ඩුව ඇමතිවරු හෝ කැබිනට් මණ්ඩල ඉතා අපහසුතාවයට පත් වෙනවා මොකද ප්‍රධාන ගිණුම් තැබීමේ නිලධාරියා අමාත්‍යංශ ලේකම් ඔහුට විගණකාධිපති කාර්යාලය සහ විගණන පනත ගෙනාපුවාම ගෙනාවනේ අර ඔවුන් යම් ආකාරයක රාජකාරීමේ පරිපාලනය වරදක් කරා නම් ඔවුන් ඒ වගකීමට බැඳෙන්න ඕනේ කියලා විගණන ඒක ඔවුන් අයින් කරගත්තානේ අනේ වගේ දැන් ඔබතුමා කෝ ටින් නම්බර් එක. ඒක ගන්නකොට ඐඩෙන්ටි කාඩ් නම්බර් එකටම මේක ගේන්න පුළුවන්. ගේනකොට පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකත් එක්ක එකතු වෙන්නේ නැහැ. මෝටර රථ දෙපාර්තමේන්තුව ඒකත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඉඩම් කාර්යාලය ඒකත් එක්ක එකතු වෙන්නේ. මේක අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා ICTA විවිධ පරිගණක ආයතන විවිධ සංවිධාන ශ්‍රී ලංකාවේ රාජ්‍යාන්තරයෙන් තියෙනවා. කවුද මේක ඩ්‍රයිව් කරන්නේ? මොකද මට hina යන ඔබතුමාව දැක්කහම ඔබතුමා ඒ ආණ්ඩුව හිටියක් දන්නේ. අනේ වික්‍රමසිංහ මහත්තයා කිව්වා ලංකාවටම වයිෆයි දෙනවා කියලා. පුංචි රටක් දැන් වයිෆයි කියන්නේ මේ ලංකාවට වයිෆයි දෙන එක. එදා ඔක්කොම hina වුණා. දැන් තියෙනවනේ වයිෆයි හැමතැනම. ඔක්කොම hina වුණා. නමුත් ලංකාවේ මෙහෙමනේ රොෂාන්. කවුද මේක කරන්නේ? කොතනින්ද පටන් ගත්තේ? මේක ඔබ කියපු එකේ පොඩි ඇත්තක් තියෙනවා. පොඩිනේ ලොකු ඇත්තක් තියෙනවා. ඒක තමයි මේ හැම දෙපාර්තමේන්තුවකම ඉන්න නිලධාරීන්ට තමන්ගේම වූ ඩිස්ක්‍රෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ට තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියාට තීරණය කරන්න පුළුවන් ලංකාවට රත්තරන් ගේනකොට නීතිය ලියලා තියෙනවා 300ක බද්දක් ගහන්න ඕන කියලා බඩු ජනසතු කළා. රාජසන්තක කළා. ඒ වෙනුවට තව තීරණයක් ගන්න රේගු නිලධාරියාට බලය දීලා තියෙනවා. දැන් මේක අර කියන සිස්ටම් එකේ නම් තිබුණේ ඉබේම ඒ බද්ද අය වෙනවා අර නිලධාරියාට ඒක ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ. ඊළඟට අපි ගමු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තත්ත්වේ. දැන් අපේ ආදායම් බදු ක්‍රියාවලියේ ඔය ඇපිට් ටැක්ස් එක වගේ නෙවෙයි අනික් ඒවා. මම තමයි තීරණය කරන්නේ මම ගෙවිය යුතු බදු ප්‍රමාණය ගැන මගේ ගණකාධිකාරීත් එක්ක එකහුවල. ඒ කියන්නේ මම ව්‍යාපාරයක් කරනවා නම් මම කාර්තු වශයෙන්
මගේ ආදායම් මෙච්චර මගේ වියදම් මෙච්චර මගේ ලාභ වෙච්චර මගෙන් අයවිය යුතු ව්‍යාපාර බද්ද මෙච්චර මගෙන් අයවිය යුතු ආදායම් බද්ද මෙච්චර මගෙන් අයවිය යුතු වැඩ් බද්ද මෙච්චර හරි අපි තමයි ඒක ප්‍රකාශ කරන්නේ අපි කියන්නේ self declaration එකක් කරන්නේ එතකොට මම මේ ප්‍රකාශය කළාට පස්සේ මම කී දේ හරිද වැරදිද කියලා බලන්න තව අවුරුදු දෙකක් ගන්නවා දේශයාදන් දෙපාර්තමේන්තුව අවුරුදු දෙකකට පස්සේ මට නිලධාරියෙක් කියනවා ඔබ එවල තියෙන දත්ත වැරදි ඔබේ බැංකු ගිණුම් පරීක්ෂා කළාම ඔබේ අනික් දේවල් බැලුවාම මේ මේ ගාන නෙවෙයි ඇත්ත ගාන ඔබකෙන් අයව යුතු ගාන මේකයි කියලා අන්න ඒක නිල මැදිරියේදී IRD එකේ විසඳ ගන්න කතාවත් අපි දන්නවා එහෙම නැත්නම් බාර් එකේදී කොපි ෂොප් වල තරු පහේ හෝටල් වල ඒක විසඳන හැටිත් අපි දන්නවා ඒ විදිහට වෙන්නේ එතකොට ඒ නිලධාරියාගේ ඒ දේ වැරදි නම් මට පුළුවන් පළවෙනි අභියාචනය කරන්න. කාටද? ඒකත් ආයි අර දේශාදන් දෙපාර්තමේන්තුවේම නිලධාරියෙකුට තමයි මම ඒක කරන්නේ. මම මේකෙන් කියන්නේ දේශාදන් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ 99%ක්ම අවංක රාජකාරී කරන අය. හැබැයි මෙහෙම පිරිසකුත් ඉන්නවා. එතකොට මට පුළුවන් ඇපීල් එක කරන්න. එතකොට ඒකත් මට අසාර්ථක වුණාම තියනවා බදු අභියාචනා විනිශ්චය සභාවක්. ඒකට ඇපීල් එකක් කරන්න පුළුවන්. ඒකිනුත් මේ වුණොත් මට අභියාචනාධිකරණයට යන්න පුළුවන්. අභියාචනාධිකරණයත් බැරන ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා අවුරුදු 15 දිග්ගහිච්චේව තියෙනවා. දැන් ආණ්ඩුව මොකද කරන්න ඕන? ආණ්ඩුව මුලින්ම කරන්න ඕන එක තමයි මේ බදු අභියාචනා 3-4වල් තියාගෙන හරියන්නේ නැහැ. මේවා කෙටි කාලීනව විසඳන ඔය අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ප්‍රථම මෙහායින් මේක විසඳන ක්‍රියාවලියකට අනේක 1-2 අර අවුරුදු දෙකක් ගන්න වැඩේ මිලිසෙකන්ඩ් ගානකින් කරගන්න පුළුවන් අර මං කියපු ක්‍රමේ තිබුණා. ඒ කියන්නේ මට දැන් ඇපිටෙක්ස් එකේ කතා කරන්න දෙයක් නැහැ නේ මට. ඇපිටෙක්ස් එකේ මට කතා කරන්න කිසිම දෙයක් නැහැ. මොකද මගේ පඩිපත රෙජිස්ටර් වෙලා ඉවරයි. මගේ ආදායම් වියදම් ඉලෙක්ට්‍රොනිකලි රෙජිස්ටර් වුණා නම් මටවත් දේශාදන් දෙපාර්තමේන්තුවේ නිලධාරියටවත් ආයි නෙගෝෂියේෂන්ස් නෑ. නේද? එතන තමයි නේද ශ්‍රී ලංකාවේ දූෂණය සහ වංචාව තියෙන්නේ. හරියට හරි ඔබ. හරියට හරි. දැන් වරාය අධිකාරියේ බහලුමක් නිදහස් කරගන්න සමාගමක් තිබ්බා ෆයිල් 7ක් පන්නන්න ඕනේ. ඒ කියන්නේ වැටවල් 7ක් පයින්න ඕනේ. හැම ෆයිල් එකම උඩින් තියන රුපියල් 100ක් ලාච්චුවට දාන ඕනේ වෝෆ් ක්ලක්. නෑ නෑ මෙහෙමයි. දැන් සිස්ටම් එක ගෙනාවොත් නෑ දැන් මෙහෙමයි. සිස්ටම් එක ගෙනල්ලා තියෙන්නේ. ආසි කුඩා එක ගෙනල්ලා තියෙන්නේ. වෝෆ් ක්ලක් කෙනෙක් ඕනේ නෑ. මම බඩු ගෙන්නන කෙනෙක් හරි මම බඩු පටවන කෙනෙක් හරි නෑ මම මම අහන්නේ මොම විවාහාරික ප්‍රශ්නයක් ඔව් ඒක හරි මේ සිස්ටම් එක මගේ යල්පැන ගිය පාරම්පරික සම්ප්‍රදායික මතු කරත්මින්නාගෙන මේ දේශපාලනකයාටම ඇඟිල්ල දික් කර කර නිලධාරීන් එක වෙලාවකට රැකෙන දේශපාලකයා නිලධාරියා මත යැපෙන මේ විවෘත නොවන ක්‍රමවේද කඩනවා කියන්නේ හරියට අර ගම් පෙරලිය වගේ ඒ කියන්නේ කවුරු හරි දෙයක් මේ પરම්පරාව සම්ප්‍රදාය බිඳගෙන එළියට එන්න ඕනේ. ඒක සමහරකට අර්බුදයක් ඇතුලෙන් එනවා අර QR කෝඩ් එක තෙල් වලට ආවා වගේ. හරියට විරුද්ධ වෙන්න බෑ. දැන් අර්බුදය ඇතුලෙම උත්තරයක් ආවා. හරියට. මාහන්නේ හිත ප්‍රමාත්‍යතුමනි මේ කටයුත්ත කොච්චර කරන්න උත්සාහ දරුවත් අර බූවල් වගේ මේක අල්ලන් එක බෑ. මේයි ඔබ කියන එක සම්පූර්ණ ඇත්තක් තියෙනවා. නමුත් නොකල හැක්කක් නෙවෙයි. දැන් උදාහරණයක් ඇටියට මටත් තියෙනවද දැකි? මම සුරාබදු දෙපාර්තමේන්තුවේ තියෙනවා කෝටි 670ක බදු එකතු කළා නැහැ. ඒ එකතු නොකිරීම වෙනුවෙන් මම යෝජනා කළා සුරාබදු කොමසාරිස්වරයාට මම දන්න තරමින් ඔහුට දැන් পদවි අහිමි වෙලා තියෙනවා ජනවාරි පළවෙනිදා ඉඳන් සුරාබදු කොමසාරිස්වරයාට පහුගිය ඔක්තෝබර් 30 මම ඔහුට කිව්වා මේවා తాවකාලිකව තහනම් කරන්න. තහනම් කළා බදු අය කරගන්න. ඒ අනුව ඔහු දවස් 4යි තහනම් කළේ. ඒ බදු නගවපු අය ආවා ඔහුත් එක්ක එකඟතාවයකට කොටස් 9කින් මේක ගෙවන්න. ඊට පස්සේ දෙසැම්බර් 4 වෙනිදා එක් සමාගමක් විතරක් මේක මග ඇරියා. දැන් මොකද කළේ? එතකොට මොකද වුනේ? අන්න මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වුණා. මැදිහත් වෙලා එයාගේ පර්මිට් සස්පෙන්ෂන් එක කරන්න එපා කියන නියෝගය වක්‍රව හෝ ඍජුව ඔහුට ආවා. දැන් ඔහුට পদවියක් නැහැ ජනවාරි 1 වෙනිදා ඉඳන්. හරි. ඉතින් මේවායේ ක්‍රියාකාරීත්වයත් එක්ක හැප්පෙනකොට රටේ රාජ්‍ය නායකයා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව කියන මේ හැමෝම එක මතයක එක තැනක ඉඳගෙන ඕනේ යන්න. ඇත්තටම පැත්ත ගන්න ඕනේ. ඔව් මේ අර්බුදය ඇත්තටම එක්තරා විදිහකට අපිට මේ ආර්ථික අගාධේ අපි වැටලා ඉන්න අගාධයෙන් ගොඩ එන්නට අලුත් ක්‍රම සහ විදි අනුගමනය කිරීමට ලැබිලා තියෙන ස්වර්ණමය අවස්ථාවක්.
ඒ යෝජනා සිය ගානක් අපේ කාරක සභාවලින් පාර්ලිමේන්තු කාරක සභාවලින් ඉදිරිපත් කළා. උදාහරණයකට ඔය ඔබ කියපු ඔය ආයතන සියල්ලම. ඒ කියන්නේ දේශයාදන් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, එතකොට ඔය අනිකුත් ප්‍රවාහන මෝටර දෙපාර්තමේන්තුව, ඉඩම් කච්චේරිය, ඐඩෙන්ටි කාඩ් ඔෆිස් එක, පාස්පෝර්ට් මේවා ඒකාබද්ධ කරන යෝජනාව ඔය කියන 225ම දූෂිතයි කියන ඔය පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේ ලසන්තලගේ වන්න මහත්මයා ඉදිරිපත් කළා තියෙන 2016 දී. අවුරුදු 8ක්. හරිද? ඔය 225ටමනේ මේ කට ඇරියොත් කට්ටිය දැන් බනින්නේ. ඒ කෝපා කමිටුවෙන් දීලා තියෙන එක. ඊට පස්සේ මේක රණවක රත්න මහත්තයත් වෙනම ඔය එක්ටයක බාරව ඉන්නකොට එහෙම වෙනම වார்த்தාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒත් මම කියන්නේ මේවා මේ යෝ අපිට ඉන් එහාට ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි මම වගකීමෙන් කියනවා මේ රාජ්‍ය නායකත්වය හා කැබිනට් මණ්ඩලය එක මතයක ඉඳගෙන මේකට රැහැණිව සටන් කළොත් මේ දූෂණය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තියෙන්නේ පුජ්‍යලීන් ඉලක්ක කරගෙන අරයමයා හිරේ දාන ක්‍රියාවලිය නෙවෙයි, මේ ස්වයංක්‍රීයකරණය තුළ, මේ ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධති වලට මාරු වීම තුළ වරාය කටයුතුත් පැහැදිලි වෙනවා, ගුවන්තොට පොලේ කටයුතුත් පැහැදිලි වෙනවා, ආනයන අපනයන ක්‍රියාවලියත් පැහැදිලි වෙනවා, මූල්‍ය ගණනෙනුත් පැහැදිලි වෙනවා. හැබැයි ඔබ කිව්වා වගේම කොටස් වෙනද පොළ සමහර විට කියයි, කොටස් වෙනද පොලේ සමහරු කියයි, අය කොටස් වෙනද පොලෙන් ගහ කට්ටි ඉන්නවනේ, මේ වහරහා මේ කළු සල්ලි එන එකට බාධාවක් වෙනවා, ඔහොම මෙහෙම කියලා. ඒ වගේම සමහරට කැසිනෝ ව්‍යාපාරිකයෝ කියයි අපේ දේවල් අපිට දැන් කැසිනෝත් අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ කොහෙවත් ලංකාවේ රෙකෝඩ් වෙන්නේ නැහැ. එයා කියන ગાන තමයි අපි පිළිගන්න ඕනේ. හරි? එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා අපි දන්නෝ දන්නෝ. මේ ඉන්දියාවේ කට්ටියක් ඉන්නවා, ඒගොල්ලන්ට මෙහෙම කට්ටිය හම්බ වෙනවා, මෙහෙම කරනවා, ලාභාංශ මෙහෙම වෙනවා කියලා. ඒක කොහෙවත් රෙකෝඩ් වෙන්නේ නැහැ. ඇයි රජේ කියන්නේ නැත්තේ? කැසිනෝ රෙගුලේටරි, ඒ කියන්නේ කැසිනෝ නියාමන අධිකාරියක් ගේනවා කියලා අපට පොරොන්දු වුණා. මුදල් කාර්ක සභාවට මුදල් අමාත්‍යාංශය දෙසැම්බර් 31ට පෙර. හැබැයි අද වෙනකන් කළා නැහැ. එහෙම මුදල් අමාත්‍යාංශයට මොකද්ද අයිතිය තියෙන්නේ වැට් ගහන්න? හරි? රටේ කැසිනෝ තියෙන්නේ හතරයි. මේ දහස් ගාණක් නැහැ. ඒ කැසිනෝ හතරවත් නියාමනය කරලා ඒගොල්ලෝ බදුනු ගෙවනවා කියලා මම කියන්නේ. ඒගොල්ලෝ බදු ගෙවනවා, අලුත් බදු වගේකුත් අඳවල දුන්නා, ඒවත් ඔක්කොම ගෙවනවා. නමුත් ඒ ඇයට මේ එන මුදල් ඇයි මහ බැංකුවේ ගිණුමක් කරහා, විදේශ ගිණුමක් කරහා ඒ ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලිය කරන්නේ නැත්තේ? ලෝකෙ එහෙම තියෙනවද? නැතුව දැන් ඔය ලෝකේ අනික් දැන් ගන්නකෝ සිංගප්පූරුව කැසිනෝ මේ මෑත තමයි අඳවල දුන්නේ අවුරුදු 10කට විතර කලින්. එතකොට ඒ සිංගප්පූරුව කියන රටේ මිලියන 25ක් එනවා සංචාරකයෝ. ලංකාවට තාම මිලියන 2ක් සංචාරකයෝ එන්නේ නැහැ. ඒ මිලියන 25ක් එන රටේ කැසිනෝ තියෙන්නේ දෙකයි. හරිද? කැසිනෝ දෙකයි තියෙන්නේ. මේ අපේ මතයක් තියෙනවා මේ නීති රීති හරි වැඩි. ඒ හින්දා ලංකාවට මිනිස්සු එන්නේ නැහැ. පිස්සු කෙලින්න මූල්‍ය වශයෙන් ඕන කෙනෙකුට ඉඩක් දෙන්න ඕන ආදි වශයෙන්. හරි? ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලංකාවේ මේ ක්‍රමවේදය. මේ ලෝකේ මේ සිස්ටම් ඊට කලින් නැවිලා තියෙනවා. මේ ලෝකේ අනික් රටවල අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. කොහොම තියෙනවද? තව එකක් අමාත්‍යවරුන් හැටියට ඔබතුමාලට ඉස්සරහට වැදගත් වෙයි. අර මූණ බලලා ටෙන්ඩර් දෙන වැඩේ අයින් කළා. ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකක ඉංග්‍රීසි භාෂාවෙන් ලස්සන වචනයකුත් තියෙනවා, ඉන්ටර්ෆේස් එක. මේ මූණ බලන්නේ නැතුව කොහොමද? ඒ කියන්නේ කවුරුත් පුද්ගලයා වැඩක් නැහැ. අමාත්‍යතුමාගේ පුතාද, අපි මේ මොන પરම්පරාවේද, අර මුදලාලිගේ පුතාද නැහැ. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන් පස්සේ ටෙන්ඩර් ප්‍රොසීජර් එකට ඒ අදාළ කොන්දේසි සපුරා තිබෙනවා නම් සිස්ටම් එක ඇතුලෙන් ඒ අදාළ ඉහළ මිල ගණන් තියෙන ලංසෝට අවශ්‍ය පිරිවිතරයන් සම්පූර්ණ කරලා තිබෙනවා නම් ඒ ටෙන්ඩරේ උදාහරණයකට කොළඹ මහනගර සභාව, කොළඹ මහනගර සභාව කුණු එකතු කරන්න ටෙන්ඩරයක් දෙනවා සමාගමකට. එමු නැත්තම් අර වාහන පාක් කරනකොට පාකින් ටිකට් එක කඩන ටෙන්ඩර් එක. ඒක මූණ බලලා දෙන්න තියෙන ක්‍රමයක්. ඇත්තටම සිස්ටම් ලෝකේ තියෙනවනේ පාටලිය පොඩි උදාහරණයක් මම කියන්නේ. ශාලා ආදෑමක් රජ රත්පත් මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්න. මම 2015 තෙල් ඇමති වුණාම 2015 ජනවාරි 15 එතකොට තිබුණේ පෙට්‍රල් 92 රුපියල් 157ට. ඩීසල් තිබුණේ 134ට. හරිද? භූමි තෙල් තිබුණේ 95ක් වගේ ගානකට. ඒක හරියටම මතක නැහැ අර දෙක හරම. එතකොට මම බැලුවහම ටෙන්ඩර් හතරයි, ඒ කියන්නේ මෙහි ලෝකල් ඒජන්ට්ලා හතරයි ටෙන්ඩර් හතරයි වැඩ කරන්නේ. හැබැයි සැපයුම් කරෝ ඉන්නවා 69ක්. එතකොට ඇයි මේ 69ම සැපයන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ. ඉතින් මම සැපයුම් කරුවන්ට අපි එන්න ගියා. මම අපේ ලේකම්තුමයි රැසිම තියලා එන්න ගියා. කීප දෙනෙක් කරන්නේ ඔක්කොම වගේ ආවා. අපි කිව්වා ඇයි ඔයගොල්ලෝ සැපයන්නේ නැත්තේ? ඒගොල්ලෝ කියපු ප්‍රධාන ප්‍රශ්නේ වාගේ ප්‍රශ්නේ. මොකද්ද? මූණ බලලා මෙතන ටෙන්ඩර් දෙන්නේ. බිස්නස් එක දෙන්නේ මූණ බලලා. අපි ඉල්ලුවට වැඩල්ලා අපිට ඩොලර් 5000ක් නාස්ති වෙනවා විතරයි. අපි දන්නවා ටෙන්ඩර් එක යන්න දැන. මං කිව්වා නෑ. මේක අලුත් ආණ්ඩුවක්, අලුත් ප්‍රතිපත්තිය. මම අපි අලුත් ඇමති කෙනෙක්, අලුත් නිලධාරි මණ්ඩලයක්. අපි දාලා තියෙන්නේ මේ අපේ දේශපාලන හිතවත් තුනේ තෙල් සංස්ථාවට. දාලා තියෙන්නේ වෘත්තීය මට්ටමේ පිරිසක්.
ඒ නිසා ඕගොල්ලෝ මේ ටෙන්ඩර්වලට ඉදිරිපත් වෙන. අපි මේක මේ ලබන අවුරුද්ද සඳහා. ඒ කියන්නේ මම අවුරුද්දක් හිටියේ නෑ ඒකේ. ඒක තමයි මං කියන්නේ. දැන් ඔබතුමා ඒක කරන්න ගියම ජනාධිපතිතුමා ඒක ගලවනවා. නෑ 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 නෑ. ඔය දැන් ඒක හැබැයි. ඔය දන්නවද අපිට පුළුවන් වුණා නේද 157 තිබිච්ච මේ මේ පෙට්‍රල් 117ට ගියේ. ඒක අද අපිට ඒ ක්‍රමයේ වාසිය දුන්නේ නෑ ඔබතුමා. ඊට පස්සේ 134 තිබිච්ච ඩීසල් 95ට ගියේ. භූමි තෙල් 65ට දෙන්න. හරි. ඒක කරේ මේ මගේ මුකුත් මිච්ඡාවකින් නෙමෙයි. විවෘත ටෙන්ඩර් ක්‍රමයට ඉඩ දීලා. හරි. ඒක තමයි දැන් ගෑස් ගන්නකෝ. ඔව්. දැන් ලංකාවට ප්‍රධාන ගෑස් සමාගම් දෙකයිනේ පාටලියම තුමා තියෙන්නේ හිටපැම තුමනි. මේ සමාගම් වලට ගෑස් සපයන්නේ ජාත්‍යන්තර ගෑස් වෙළඳපොලේ මේ ආසියාතික වෙළඳපොලේ ඉන්න ගෑස් සැපයුම් කරුවනේ. ඔව්. ඔවුන්ගෙන් එක්කෙනකින් තමයි හැමදාම ගෑස් ගන්නෙ. ඔව් හැමදාම වෙලා තියෙනවා. අනිත් 5 දිනේ තරඟයට ආපුවාම ඒ 5 දිනාට අපි කියමු ඇමරිකානු ඩොලර් මිලියන 10 දීලා කියන තරඟයට එන්න එපා කියලා. නෑ එහෙමත් නෙමෙයි දැන් ඔය මේ මේ දේවල් නියාමනය කරන්න තමයි පුරවැසිය තමන්ගේ බලය ආණ්ඩුවට දෙන්නේ. ඔව්. ගෑස් කම්පැනි හරි පෙට්‍රල් කම්පැනි හරි බොම්බයි ලුණු කම්පැනි හරි කවුරු හරි ආණ්ඩු මිලදී ගත්තාම හරියට හරි සල්ලි දීලා කැබිනට් එක මිලදී ගත්තාම කැබිනට් එකේ ලේකම්ම මිලදී ගත්තාම අගමැතිව මිලදී ගත්තාම අපි වගේ රටවලට මේ විපත වෙනවා. දැන් ඇත්තටම ලංකාවට උඩින්නේ ඉන්න ඕනේ පාලකයා. දැන් ලංකාවේ ඇතැම් ප්‍රතිපත්ති වලින් අපි දැක්කනේ පහුගිය කාලේ වාසි ගත්ත හැටි. දැන් උදාහරණයක් ඇටියට සීනි. සීනි කියන්නේ එදිනෙදා මේ කහට වීදුරුව බොන මිනිහගේ ඉඳන් ඉතින් ඔය ලොකු කේක් හදන කට්ටිය ඒ ඔක්කොමත් එක්ක සීනි කියන්නේ ඉතින් අපි හැමෝම භාවිතා කරන දෙයක්. මේ රටේ සමස්ත ජනයා. රුපියල් 50ට තිබිච්ච සීනි බද්ද 125ට අඩු කළා. කාටවත් අඩුවට සීනි හම්බුණාද? නැහැ. කාර්දේ වාසියගේ පාර්ලිමේන්තුවට ඔට්ට ජෙනරල් කියලා තියෙනවා සමාගමකට මිලියන 16000ක් සමාගම් කීපයකට මිලියන 16000ක් ගිහින් තියෙන එකේ ප්‍රධාන සමාගම තමයි වැඩි හරියක් ගිහින් තියෙන්නේ 147. අද මේ වෙනකන් ඔය ටින් නම්බර් හොය හොය පස්සෙන් එන IRD එක මේක බද්දාය කරගන්න ක්‍රියා කළා තියෙනවද? ඔබේ 2015 ආණ්ඩුවේ මාස කීපයකින් සිද්ධ වෙච්ච වංචා මතකද ඔබට? ඔව් ඒක ඒ වගේ. කවුරුත් හිව්වේ නෑ. නෑ නෑ. නෑ නෑ. කවුරුත් හිව්වේ නෑ. නෑ නෑ. ඔය මිනිස්සුනේ ගෙදර යනවා ලැසිද සිල්වා මහත්තයා ගෙන්නලා අහන්නකො මොකද උනේ කියලා. නෑ නෑ. ලැසිද සිල්වා කීප එක වෙනම දෙයක්. නමුත් එහෙම හිව්වේ නෑ කියන්න බෑ. හිව්වා ඒ ගැන ෆොරෙන්සික් ඔඩිට් එකක් කරා. ෆොරෙන්සික් ඔඩිට් එකෙන් ඔප්පු වුණා මේ ඔය 2015-16 විතරක් නෙවෙයි මේ වංචාව 2008 ඉඳන් මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ ඉඳන් කෙරිච්ච කෙලියක් කියලා. ඒ ෆොරෙන්සික් ඔඩිට් වාර්තාව කියවන්නේ නේතුව තමයි ඔය කට්ටිය. ඒ ෆොරෙන්සික් ඔඩිට් කරන්නත් කොච්චර වියදම් කරාද අපේ රටේ. හරි ඒ ඔඩිට් කරාට ඒකෙන් මහ බැංකු බඳුම් කරේට කොච්චර වියදම් කරාද. ඒක ඒක දැනගත්තනේ මේ ක්‍රියාවලියේ කරන මේ වංචා ඇත්තම කවුත් අපි කාටවත් මම පෞද්ගලික කියන්නේ මට නම් එහෙම ඔය බැඳුම් කර වංචාව වෙනකන් ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් අපි ඒකෙන් පස්සේ මේක ඉගෙන ගත්තා. සහ මේ ෆොරෙන්සික් ඔඩිට් එකෙන් අපි දැනගත්තේ මේ සෙල්ලම. ඇයි හිටපැවතුනේ අපි ඉස්සරහට යන්නේ නැත්තේ? නෑ මේකේ ප්‍රධාන ප්‍රශ්නය අපේ මහජනතාවත් දැනගන්න ඕනේ මේ ජනප්‍රිය සටන් පාඨවලට අපි අහු වෙනවා. හැමදාම අහු වෙනවා. අහු වෙලා අපි දැන් උදාහරණයක් ඇටියට අපි මේකට කියනවා නෙවෙයි. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා ගැන හදපු වර්ණනාව නේද? ඒ කියන්නේ අර සබන් කැටයකට විකුණන්න හදනවටත් වඩා විශාල වර්ණනාවක් කළානේ නේද? එතුමා ඒ ඕනම ආණ්ඩුවක් ඕනම කෙනෙක් කරා ඔබතුමා කොච්චර කරලා තියෙනවද එහෙම බැලුවාම ඉන්නේ හිතෙන රටක් කිව්වා 43 සේනාවක් කිව්වා. නෑ අපි හැදුවේ නෑ හැදුවා මේ රට මෙහෙම තියෙනවද බම්බලොත් රටක් වෙනවා ඔබතුමාල මේ රට හැදුවා නා මෙහෙමනේ. ඒ ඔබතුමාලා කියන්නේ මෙහෙමනේ. ඔව් ඔබතුමාලා කියන්නේ ඔබ මට කියන්න මම පාලනය කරපු අමාත්‍යංශවල මගේ ගත්ත දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතනවල ඔය කියන විදිහට බංකොලොත් හරි පාඩු ලොකට එකක් මට වෙන්න අපිට වැඩක් නෑ. ඔබතුමා තනිය කරපු දේවල් ඔබතුමාගේ තනි දේශපාලනේ යන එන්න කිව්වේ. මෙහෙමයි ඔබ පාටලිය ඔබතුමාට මිනිස්සුන්ට දෙන්නේ පාර්ලිමේන්තු යවන්නේ ඔබතුමා ගැන විශ්වාසයෙන්. හැබැයි අපිට ඕනේ ඔබතුමා නියෝජනය කරපු කඳ ඌර, ඔබ නියෝජනය කරපු සංගමය, ඔබ නියෝජනය කරපු සන්ධානය, ඔබ 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 මීටින් 250කට විතර කතා කරලා පත් කරපු ඔබේ නායකයෝ, ඔබේ කැබිනට් මණ්ඩල අපිට යුක්ති ටුකලේ නෑ කියලා. මෙහෙමයි ඒකේ යම් ඇත්තක් තියෙන මොකක්ද ලසන්ත නැති වෙලා මේ අටවිනුදට අවුරුදු 15ක්. ඉතින් ඒ කියන්නේ ඒ ඒවැය යම් ඔබ කියන ඔය චෝදනාවල ඇත්තක් තියෙනවා කියලා මම පිළිගන්නවා. හැබැයි මට පෞද්ගලිකව ඔබතුමාට පෞද්ගලිකව චෝදනා ඉදිරිපත් කරන්න මේ රටේ කාටවත් කියන්න බෑ. මම අභියෝග කරනවා. ඔබතුමාට පෞද්ගලිකව ආණ්ඩු කරන්නත් බෑනේ. නෑ මම පෞද්ගලිකව තමයි කරන්නේ. ඔබතුමාට පෞද්ගලිකව ආණ්ඩු කරන්න බෑනේ. ඔබතුමා මතක තියාගන්න බෑනේ. ඔබතුමාට කණ්ඩායමක්. හැබැයි ඒක ඇත්ත ඔබ කියපු එක. හැබැයි මගේ අමාත්‍යංශ කරණයේදී
මම කරපු ව්‍යාපෘති වලදී හරිද මේ රටට තඹ දොයිතුවක පාඩුවක් නොවන විදිහට හා වාසියක් වෙන විදිහට අපේ සෑම ආයතනයක් අපි කළා තියෙනවා. සමහර ජනාධිපතිවරු මට කැබිනට් මණ්ඩලේ මට බාධා කළා තියෙනවා. සමහරු මම කළා නොකළා දිහා අහක බලන් ඉඳලා තියෙනවා. ඔබ අමාත්‍යුනේ ඉවත් කළා තිබෙනවා. ඔව් මාව අමාත්‍යුනේ ඉවත් කළා තියෙනවා අවස්ථා දෙකකදී. හරි? ඒකට ඒක අපි කළා තියෙනවා. හැබැයි ඔබ කියනවා වගේ අර පුළුල්වක් කීම. හැබැයි මම ඒ අතරේම කියනවා. ඔබත් ඇතුළු ජනමාධ්‍යවේදී මේ රටේ සමස්ත ජනතාව ජාවාරංකාර ව්‍යාපාරික කිපෙනෙක්. ඒ වගේම දූෂිත නිලධාරී වළල්ලක්. මේගොල්ලෝ දෙවෙනි වටේකදී මේවට වගකීම යුතුයි. මේ සියලු දෙනා නවත්වගත්තු සියලු දෙනාව පාලනය කරන්න පුළුවන් නායකයෙක් ආණ්ඩුවක් මේ රටට අවශ්‍යයි. ඒක හොයනෝ මේ අවුරුද්දේ මේ රටේ මිනිස්සු. අපේ ගමේ කතාවක් තියෙනවා මේ ඔබේ ගමෙත් එහෙමයි මේ බලේ තියෙන වෙලාවට මොලේ නැහැ මොලේ තියෙන වෙලාවට බලේ නැහැ කියලා. දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තියෙන ලොකුම චෝදනාව තමයි රට හදන්න බාඩි ගත්තේ උදව් ගත්තේ හොරුන්ගෙන් කියලා. රාජපක්ෂ කණ්ඩායම රාජපක්ෂ රෙජිම් එක ඇතුළු පොදු ජන පෙරමුණත් එක්ක මොන කතාද මහත්වයෝ එයානම් කවදාවත් නීතිෂ්ට කරන්නේ නැහැ කියලා. ළඟම උදාහරණය තමයි මේ ලසන්ත වික්‍රමතුංග කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඝාතනය කළ අවුරුදු 15ක් පිරෙනවා. ඒ වලට පස් දම්පු කෙනෙක් තමයි අද ජනාධිපති පුටුවේන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් ඒ සඳහා යුක්ති ඉටු කරනවායි කියලා හිටපු යහපාලන ආණ්ඩුවක් තිබ්බා මේ රටේ. අපට ඒක ඒ හරහා ගොඩාක් දේවල් තිබෙනවා. ඒ එක උදාහරණයක් විතරයි. ඒ නිසා පාටලි චම්පික කියන මේ ජාතික නායකයා ඔහු පක්ෂ ගොඩනගපු මතවාද ගොඩනගපු යුද්ධයේ වෙලාවේ යුද්ධය හා ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා නායකත්වය සපයපු සංඝ සමාජයත් එක්ක සිංහල බෞද්ධ සමාජයත් එක්ක දේශපාලන යාන්ත්‍රණයත් එක්ක හරිහැරියට වැඩ කරපු නායකයගෙන් අපි ආනවා. දැන් මේ සැරේ මේ අවුරුද්දේ අපට ඔබතුමා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මාතේ තිබෙනවා නම් කිහිපයක්. ජනාධිපති පුටුවට මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, සීවි විග්නේශ්වරන්, ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, ජනක රත්නායක, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක. මේ නම් ලයිස්තුවේ ඔබතුමාගේ නමත් අපි ඇතුළත් කරගන්නද? කැමති නම් ඇතුළත් කරගන්න. අපි කැමැත්තෙන් ඇතුළත් කරගන්න බෑ. ඔබේ අකමැත්තක් තියෙනවා නම්. මෙහෙමයි. ඔබ මේ ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙනවද? නෑ, මෙහෙමයි. ජනාධිපති වර්ණයට මම ඉදිරිපත් වෙනවද, මම මේ රටේ ජනාධිපති වෙනවද කියන එක ඒ අවස්ථානුකූලව මේ රටේ ජනතාව තීරණය කරගත යුතු දෙයක්. හැබැයි මම එකක් කියනවා, කාටවත් කියන්න පුළුවන් නම් කැමති අය කියන්න, පාටලි චම්පික රණවකට ජනාධිපති ධූරය දුන්නොත් මේ වගේ මහා විනාශයන් වෙයි, මෙහෙම වෙයි කියලා මගේ අතීත කියන්නේ මේ මගේ වෙන දේවල් නෙවෙයි, අමාත්‍ය ධූරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරපු දවසේ සිට මම කළ පරිපාලනය, කළමනාකරණය, විශේෂ මූල්‍ය විනය පැත්තෙන් බලලා කාට හරි එහෙම කියන්න පුළුවන් නම් එහෙම කියන්න. සුසු නැහැ කියලා. මං හිතනවා කාටවත් කියන්න බෑ එහෙම සුසු නැහැ කියලා. මොකද ඔය ඔබ කියපු ලයිස්තුවේ බොහෝ දෙනෙකුට එහෙම තමන් අමාත්‍යංශ කළා, තමන් ආයතන කළා, ඒවා අපි බංකොලොත් කළේ නැහැ, එහෙම නැත්නම් ඒවා අපි බොහොම සාධනීය ව්‍යාපෘති කළා කියලා කියන්න බෑ. ඒක අපි අහන්න ඔබතුමා මේ ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙනවාද? ඉදිරිපත් වෙන එක මේ රටේ ජනතාවගේ ඒ අවශ්‍ය දේශපාලන වටපිටාවේ තීරණ වෙන දේ තමයි. ජනාධිපතිවරුන් ප්‍රකාශයට පත් කළේ නැහැනේ. ප්‍රකාශයට පත් වෙන්න කලින් බොහෝ අය සූදානම් වෙනවා. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. ඒ වගේම ඔබතුමාටත් අයිතියක් තිබෙන ඒ සඳහා රටේ ජනතාව දැනුවත් කරන්න. ඔබේ සූදානම කොහොමද කියලා මම අහන්නේ. හරි, බොහොම හොඳයි. අපිත් සූදානම් වෙනවා. ඔව්. මොකක්ද ඔබේ සූදානම? අපේ සූදානම තමයි අපි දේශපාලන පක්ෂයක් අලුතෙන් ගොඩනගලා කටයුතු කරනවා. මේ රටේ වෘත්තීය වේදින් එක්ක, මේ රටේ ජනතාව එක්ක, මේ රටේ මහා සංගරත්න ඇතුළු ආගමික නායකොත් එක්ක අපි මේක කතා කරනවා. ඒ වගේම මම විශ්වාස කරන්නේ මේ 225ම හොරු කතාව මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කිසියම් ආකාරයකට අවංක පිරිසක්. ඒ වගේම සමහරුන්ට ඔය ඔබ කිව්වා වගේ නායකයින්ගේ කුණු ගෑවිලා, නායකයෝ නිසා කුණු ගෑවිච්ච පිරිසක් ඉන්නවා, චෝදනා එල්ල වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ වගේම අද රට බංකොලොත් අපි සාමූහික උත්සාහයක් දැරිය යුතුයි කියන තැන මම ඉන්නවා. ඉතින් ඒ සඳහා වෙච්ච පුළුල් ජනතා ජාතික සන්ධානයක් රට ගොඩනැගිය හැකි. රටේ ආර්ථික පැත්තෙන්, මූල්‍යමය පැත්තෙන් රට ගොඩනගා ගන්න පුළුවන් නවීන දැක්මක් සහිත පුළුල් ජනතා ව්‍යාපාරය, ජනතා සන්ධානයක් ගොඩනගා ගැනීම ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ සඳහා වන ව්‍යවහාරික දේශපාලනය ඇතුළත් පේන්නේ නැති දේශපාලනය අපි දැන් කතා කරන්න තිරෙන් මෙහා පැත්තේ. අපිට එළියේ පේන දේශපාලනය තමයි දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා වටා කිසියම් මූ දේශපාලන වැඩපිළිවෙලක් ගොඩනැගීමෙන් තිබෙනවා. ජාතික ජන බලවේගයේ සහ අනුර කුමාර දිසානායක මහත්මයා වටා
කිසියම් දේශපාලන වටපිටාවක් තිබෙනවා. ඒකම පොදු ජන පෙරමුණ එක අවස්ථාවකදී කියනවා ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයෙක් පත්කල මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට එතුමා සහභාගී වෙයි නායකත්ව වෙනවා. පස් දෙනෙක් කිනෝ කියන්නේ නැහැ කියලා. නාමල් රාජපක්ෂ මහත්තයා කියලා කිනෝ අපි කවුරුත් නැහැ කියලා. ඒත් කිසියම් දේශපාලන බලයක් තිබෙන කණ්ඩායමක් සමහරු කියනවා ඔව් අපිට රණවක ක්‍රමසිංහ මහත්තයත් මේ සැරේ ආණ්ඩු කරන්න පුළුවන් නම් ඊළඟ සැරේ රණවක ක්‍රමසිංහ මහත්තයාව බලයට ගේන එකත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඔය ප්‍රධාන අපට අතට අහුවෙන දේශපාලන වැඩපිළිවෙලට කිහිපයක් ඔය අතර ඉතින් ඔබතුමා මේ කණ්ඩායම එකකවත් නැහැ. මෙහෙමයි. එහෙම කණ්ඩායම එකකවත් නැහැ කියන එකක් නෙවෙයි. සමහරට ඔය හැම කණ්ඩායමක් එක්කම අපි ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. කණ්ඩායම්. හා කණ්ඩායම් වෙන සමාජිකව එක. අපි නිසි කාලයාවම අපි එක මේ රටේ ජනතාවට ඉදිරිපත් කරන්න. අපි මේ බය දැම්ම කියන්නේ මට ජනාධිපති නෑ එහෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වමනාවක් තිබෙනවා. ඒ රටේ ජනතාව වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණාම මම ඔබව අමතන්න. එහෙම කියන්න බැරිද? මෙහෙමයි. එහෙම කියන්න ඔබ ආසයි බයයිද? අනේ නෑ. ආසයි බය මොකද? අපි එහෙම බය જાතිය නෙමෙයි. අපි බය නම් අපි අර ප්‍රභාකරන්ගේ ප්‍රශ්නෙලයි බය වෙන්න එපෑය. මහින්ද රාජපක්ෂ මහත්තයා බලෙන් පහ කරන්න අපි බය වෙන්න එපෑය. හරි. ඒ බය කතාවක් අපේ නෑ දේශපාලනේ. නමුත් මේ වෙලාවේ ජාතික නායකයෙක් අවශ්‍යයි. අපි දේශපාලනේ අපි වැඩ කරන්නේ බුද්ධිමත්ව වටපිටාව පිළිබඳ දැනුවත්ව මිනිසුන්ගේ මානව හැඟීම් ගැන මිනිසුන් ඉන්නේ කේන්තියෙන්. ඒ කේන්තියෙන් ඉන්න මිනිසුන්ගේ මනස ගැන කල්පනා කරමින් අලුත් දේශපාලන කරලියක් ගැන හිතමින් අපි ඉන්නේ. ඒ කියන්නේ අපි හිතනවා මේ බංකොලොත් රටේ ජනකාන්තවාදීන් මතුවලා තියෙනවා. ඒ කියන්නේ මේ සංකීර්ණ ප්‍රශ්නට සරල උත්තර. අපි විදේශ ISB ගෙවන්නේ නැහැ. ඒකට හාමචන් ගෙවන්න එපා කියලා කියනවා. අන්න ඒ වගේ සරල උත්තර. එහෙම නැත්නම් අපි ආවොත් ජනතාවට රුපියල් 20,000 ගානේ පවුලකට දෙනවා. හරි අන්න ඒ වගේ සරල ජනප්‍රිය උත්තර. අපි එහෙම කියන්නේ නැහැ. අපි විධිමත් වැඩපිළිවෙලක් ඉතා නුදුරු කාලයක් ඇතුළත. ඔය ඔබ දැන් ඔබත් එක්කම සාකච්ඡා කරපු ආදායම් උපදවන වැඩපිළිවෙල වගේ වැඩපිළිවෙළවල් ගණනාවක් මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට, මේ රටේ අධ්‍යාපනයට, මේ රටේ ප්‍රවාහනයට, මේ රටේ බලශක්තියට, මේ රටේ කෘෂිකර්මාන්තයට, වැවිලි කර්මාන්තයට, ධීවර කර්මාන්තයට මේ හැම එකකටම නව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් හා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෘත්තීය මට්ටමේ දේශපාලකයන් හා වෘත්තීය වේදීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් අපි ගොඩනගාගෙන එනවා. දැන් අපි මේවට හදිස්සි විය යුතු නැහැ. මොකද අපි දන්නවනේ අපි 2014 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2014 ජනවාරි මාසේ ආණ්ඩුවෙන් අයින් වෙලා අපි එක්කව වෙලා මහින්ද මහත්තයත් එක්ක සටනට ගියා නම් මොකෝ වෙන්නේ? මොකෝ වෙන්නේ? අපි ඔක්කොම කූඩු කරලා ප්‍රජායිතිත් අහුමි කළා. ඒ වැඩ ටික මහින්ද මහත්තයා කරනවා. මේ අපි මේ කටයුතු කරමින් ඉන්නේ ඔබ කලින් නිවරදිව කිව්වා වගේ බලගතු ජාවාරංකාර පන්තියක් විසින් අත්පත් කරගෙන තියෙන රාජ්‍යයක් එක්ක. ඒ ජාවාරංකාර පන්තිය ඔවුන්ගේ මේ බලවේගය සසල වෙනවට, විනාශ වෙනවට එහෙම කැමැත්තක් දක්වන්නේ නැහැ. එනිසා ඒගොල්ලෝ ඒ බලවේග පටන් ගන්න තැනදීම විනාශ කරන්න කටයුතු කරනවා. අපිට ඒ අත්දැකීම් තියෙනවා. දැන් උදාහරණයකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමලා ජනාධිපති වුණාට පස්සේ මුලින්ම හිරගෙට යව්වේ මාව. ඇයි? මම වරදක් කළ හින්දාද? නෑ. මේ ජාවාරංකාර පැලැන්තියට අභියෝගයක් ඉදිරිපත් කරන්න බය නැති නිර්භය වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් කියලා උන්ට තිබිච්ච තක්සේරුව නිසා. හැබැයි පාට්ලි අමාත්‍යතුමනි ඔබ මට වඩා දේශපාලනේ දන්නවා. දේශපාලනේ පිළිබඳ බලය පිළිබඳව කියවා තිබෙනවා සහ ව්‍යවහාරික ප්‍රායෝගිකව අත්විඳ තිබෙනවා. පිරිස් බලයක් නැති නායකයෙක්ගෙන් වැඩක් නෑ. ඇත්ත. බලවේගයක් නැති නායකයෙක්ගෙන් වැඩක් නෑ. ඇත්ත. action louder than talk කතාවට වඩා වැදගත් ක්‍රියාව. ඔව්. මේ වෙලාවේ රටේ ජනතාව ජාති ආගම් ભેදයකින් තොරව මිනිස්සු ඉල්ලනවා ඉතා බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. හරියට. ඒ වගේම ජාතික නායකයෙක්. ඔව්. ඒ කියන්නේ සෑම දිනාටම එක වචනයකට එක හඬකට කතා කරන්න පුළුවන් මිනිහෙක් හොයනවා. සංඝ සමාජය, පූජක සමාජය, විවිධ නීතිඥ සමාජය, විද්වත් සමාජය මේ එක තැනකවත් කතා බහ කරද්දී මිනිස්සුන්ට අහුල ගන්න වෙන්නේ මේ තියෙන දේන් එක්කෙනෙක්. අපි කියමුකෝ මීහරක් රංචුවක් ඉන්නවා කියලා. ඒ රංචුවෙන් එකෙක් තමයි නායකයා කරගන්න වෙන්නේ. ඔක්කොම මීහරක් නා. ඒ නිසා මම මේ ඔබතුමාගෙන් අහන්නේ දැන් ආණ්ඩුකම ව්‍යවස්ථානුකූලව මැතිවරණේ ලැබෙන අගෝස්තු මැද වෙනකොට ප්‍රකාශයට පත් කරනවා. අද මේ අපි ඉන්නේ ජනවාරි මැද. ඒත් තවත් මාස 5ක් පහමාරයි තියෙන්නේ. ඒසඳන් මිනිසුන්ට හිතන්න, කතා කරන්න, කියන්න වැඩසටහනක් අවශ්‍යයි. මට ඕනේ නැහැ ඔබතුමාව රටේ ජනාධිපති කිරීම වුණා මට නැහැ. නමුත් ඔබතුමා කියනවා නම් මේ රට හදන්නේ මෙහෙමයි කියලා අන්න ඒ මඟ පෙන්වීම රටට කරන්න හොඳ අවස්ථාවක්. දැන් ඒක අපි කරගෙන යනවා.
ඔබතුම තනියෙන් ඉන්නේ නෑ මේකක් නෑ ඒ කවුද ඉන්නේ කන්නේ දැන් අපි ක්‍රිකට් ටීම් එකක් ගත්තාම බැට්ස්මන් ලා කවුද බෝලර්ස් ලා කවුද කියලා අහනවානේ දැන් මිනිස්සු බුද්ධිමත් මිනිස්සු හරි බලවති කවුද සජබේ කියන අපි වැඩ පිළිරත් තියෙනවා කවුද සෞඛ්‍ය යමති මෙන්න ක්‍රීඩා යමති ඔව් ඔබතුමාට එහෙම නෑ නේ කණ්ඩායම එහෙම නෑ කියන්නේ උතල හිඳගෙන කරන්න බෑ නෑ නෑ එහෙම නෑයි කියලා ඔබනේ කියන්නේ නෑ අපිට පේනවනේ ඕ ඒ ඔබට ඔබට පේන එකනේ ඔව් අපිට කණ්ඩායමක් ඉන්නවා ඒ බොම් පහදලිය මම වා කියන්නේ කවුද ඒ කණ්ඩායම ඒ කණ්ඩායම දැන් අපිත් එක්ක ඒ වැඩ කරගෙන යනවා ඒ ඒ සාකච්ඡා මේසවල ඉන්න අය ඒ සභාවල ඉන්න අය ඒ රැස්වීම වල ඉන්න අය ඒ දැනුම බෙදා හදා ගන්න සියලු දෙනා මේක දන්න අපි ඇයි ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාට හෝ සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර කුමාර මහත්තයාට සහාය නොදෙන්නේ මෙහෙමයි අපි ගත්තොත් විවිධ පුජ්‍යලයින්ට අපි සහයෝගය දුන්නනේ ඒ හැම පුජ්‍යලයාගේම අපි දැක්කනේ කලමනාකරණ හැකියාව තවත් තත්ත්වය ඉතින් අපි ලෑස්ති නැහැ තවත් ආණ්ඩුවක් ගෙනල්ලා හය මාසෙකින් මිනිස්සු පාරට ඇවිල්ලා ගෙවල් ගිනි තියාගන්න තත්ත්වයකට යන්න. මොකද අපි අර 2022 මැයි 9 හා ජූලි 9 සිදුවීම් වලින් අපි හොඳටම පාඩම් ඉගෙනගෙන තියෙනවා. තවත් වතාවක් එවැනිම ජනකාන්තවාදී සෙල්ලමක් කරලා මේ රටේ මිනිසුන්ව තව වටේකින් පහලට දාලා දැන් තියෙන තුන්වෙනි ලෝකෙන් යම ලෝකෙට දාන්න අපි සූදානම් නැහැ. ඒක ඒකට මට කියන්න තියෙන්නේ අපි ඔබ කියන ඒ කණ්ඩායම ඔබ කියන ඒ පිරිස අපි ගොඩනගමින් ඉන්නවා මහජනයාට අපි විශ්වාසවන්තව කියනවා ඒක අපි ගොඩනගමින් ඉන්නවා ඒක අපි ඉදිරිපත් කරන්න යෑමේදී දැන් ඕවා කියන්න යෑමේදී අර මං කියපු ජාවාරංකාර පන්තිය කුපිත වෙලා ඒ පිරිස්වල ඔළුවලට ගාලා බිම දාන්න ඉඩ තියෙනවා ඒ නිසා නිසි දේශපාලනයේ තියෙනවා නිසි මොහොත නිසි අවස්ථාව මම උදාහරණයක් කියන්නම් ඔබට මමත් මේව අත්දැකීමෙන් ඉගෙන ගත්තේ නේ තු මේ බුද්ධියෙන් කියන එකක් නෙමෙයි මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අර කැසිනෝ දෙකක් ගෙනාවා වෙලාවේ මම ඒකට එරෙහිව ඡන්දෙ පාවිච්චි කළා ඒ වගේ මම මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ගැටුණා කැබිනට් මණ්ඩලේ එතකොට ඒ ගැටන වෙලාවේ මට මේ රටේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කැමති කෙනෙක් කිව්වා මල්ලි බස් එකෙන් බහිනවා නම් හෝල්ට් එකක් එනකන් ඉඳලා බහින්න කලබල වෙලා පණින්න යන්න එපා කියලා. හරිද? ඔහු කියපු දේ ඇත්ත. මොකද අපි ඒ වෙලාවේ ඔය හුඟක් දෙනෙක් විතර කලබල වෙලා ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා එහෙම කලබලයක් කළා නම් මහින්ද මහත්තයා අපිව තලලම දානවා. හරි? ඔය නමුත් අපි නිසි වෙලාවේ ආපු නිසා. නිසි වෙලාවේ අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දාලා ආපු නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා මැතිවරණේ පරදුන. දැන් ඒවා අතීතේ. ඒ වගේ මේ දේශපාලනයේදී තියෙනවා මොහොත කියලා එකක්. මමයි අපේක්ෂකයා මගේ කණ්ඩායම මේකයි මගේ ප්‍රතිපත්තිය මේකයි කියලා දැන් තියලා කොඩි උස්ස ගන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට ඒ වගේම ඔය යම් යම් ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ වාද විවාද කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ වගේම තවත් පිරිසකට අයිතියක් තියෙනවා. ඒ අවස්ථාව ඒ මොහොත එනකන් සංවිධානය වෙලා කටයුතු කරලා මේ මොහොතේදී කටයුතු අපි අයිති වෙන්නේ මේ දෙවෙනි කොටස. අපි බලාගෙන ඉමු. ඉවසමු. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා. කුසලානේ ලූ මිදුෂ කුසලානේ හැඩය ගන්න. මේ වතුර මේ වීදුරට දාපුවාම වතුර මේ වීදුරේ හැඩය ගන්නවා. මේ වතුර ටිකම බෝතලයකට දැම්මම බෝතලේ හැඩය ගන්නවා. දේශපාලන සිද්ධාන්තයක් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට කිව්වේ. ඒ වගේම තමයි විවාහාරික දේශපාලනයේත් පාටලි චම්පික අමාත්‍යවරයා නැත හිටපු අමාත්‍යවරයා ඔහුගේ විවාහයෙන් භාවිතයෙන් රටේ ජනතාව වෙනුවෙන් පිණිසිටුව අවස්ථා රටේ ජනතාව මුලාමතක කරන්න ජනතාව දන්නවා. මට දැන් දැනගන්නට අවශ්‍යයි ඔබතුමාගෙන් ඔබතුමාලත් රණවක වික්‍රමසිංහ මහත්මත් එක්ක වැඩ කරපු හින්දා වර්තමාන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාගේ පැහැදිලිතාව ඕ අවබෝධය මොකක්ද? වර්තමාන රාජ්‍ය සාහන්ඩුව ජනාධිපතිතුමාගේ නායකත්වය. මෙහෙමයි. ඇත්තටම දැන් ලංකාව 1815 මාර්තු 2 අපි යටත් වුණානි. ඒ වගේම සිදුවීමක් තමයි 2022 අප්‍රේල් 12 රට ස්වෛරී බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත් කළාම සිද්ධ වුණේ. ඒ අවස්ථාවේ සිද්ධ වෙච්ච දේවල් අපි 아무තුවෙන් කියන්න ඕනේ නැහැ රෝෂාන්. රටම දන්නවා තෙල් නැති වුණා, මිනිස්සු පාරේ මරාගත්තා, විදුලිය නැති වුණා, ගෑස් නැති වුණා, බේත් නැති වුණා, පෝර නැති වුණා, මහා සමාජ ගැටුමක් ඇති වෙලා මිනිස්සු ඇත්තටම මහජන විප්ලවයක් කළා. ඔය මහජන විප්ලවයෙන් ආපු අර්ග මොකද්ද කින්නමන්ද කියලා එක්කෙනා අහනවා. නමුත් මේ රටේ ඉතිහාසයේ මහජන විප්ලවයක් ජූලි 9 වෙනිදා සිද්ධ වුණා. ඉතින් රණවක මහත්තයා සමත් වෙලා තියෙනවා
රාජ්‍ය මූල්‍ය ස්ථායිකරණයක් කරන්න. එකට එතුමා පියවර ගණනාවක් අරන් තියෙනවා සහ එතුමාට පුළුවන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ තමන්ට පටහැනිව හිටවපු පිරිසකගේ, ඒ කියන්නේ එක්සත් පොද්ජන එක්සත් පෙරමුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්දය අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ඔය මොනවා කතා කළත් හැම අයවැයකටම හැම එකටම ඇත්තටම ඇවිල්ලා ඉස්සරහ පෙළි වාඩිලා ඡන්දය දෙනවා. දීලා පෙන්වන්නේ මොකද්ද? මම රණිල වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරනවා කියලා. ඒ වගේම එතුමා විවෘතවම කියනවා මේ ආණ්ඩුව වටන්න හොඳ නැහැ. මේ ආණ්ඩුව ඊළඟ මැතිවරණය දක්වා ගෙන යා යුතුයි කියලා. ඒ අනුව මේක ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවක්. ඒකේ නායකත්වය රණිල වික්‍රමසිංහ මහත්තයා හොබවුණා. නමුත් ඔවුන් මේ රාජ්‍ය මූල්‍ය ස්ථායිකරණයක් කළා. ඒ කරන්න ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්, ඒ වගේම ලෝක බැංකුවේ මාර්ගෝපදේශයන්, ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශයන් එහෙම උපස්තම්භක වෙන්නේ නැති. අපි ඒ ගැන අසතුටු වෙන එක කුහකකමක්. පෝලිං දැන් නැතිවෙච්ච එක ගැන හෝ ලයිට් 24 පෑම තියෙන එක ගැන හෝ තවත් දේවල් ගැන අපි අසතුටුයි. අපට ඕන අර මිනිස්සු කාලකන්නිකම ඉන්න, එහෙම අපි කියන්න හොඳ නැහැ. එහෙම කුවක වෙන්න හොඳ නැහැ. හැබැයි මේ ගත්ත පියවර, මේ ආර්ථික රාජ්‍ය මූල්‍ය, ආර්ථිකය නෙමෙයි රාජ්‍ය මූල්‍ය ස්ථාවරකරණය කරන්න ගත්ත පියවර විසින් අද මොකද වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන්නේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හිර වෙලා තියෙනවා. දැන් අපේ මහ බැංකු අධිපතිතුමා, ඇත්තටම අනික් මහ බැංකු අධිපතිවරු බොහොමයක් අපි දැක්කා, මේ කවුද අපේ අජුන් මහේන්ද්‍රන්, අජිත් නිවාඩ් කබ්‍රාල් වගේ අය, ඇත්තටම ජාවාරංකාර කුමාරස්වාමි මහත්තයා හිටියා. කුමාරස්වාමි කියන්නේ අතිශය වැදගත් මිනිහ. ඒක බොහොම පැහැදිලිව අපි කියන්න ඕනේ. මට ඇහිලා තියෙනවා පාර්ලිමේන්තුවේම එතුමාට නිඳා අපහාස කරනවා. එතුමා නොවෙන්න 2020 කොටාබේ ආණ්ඩුව මේ බංකොලොත් වෙනවා. මොකද අර ඔහු හොයලා දීපු අර ඩොලර් බිලියන 7.5න් තමයි රට ගියේ. ඒ වගේම ඔහු, ඔහු ගැන වැදගත් එකක් මම කියන්න ඕනේ, ඔහු තමයි 2008 ඉඳන් මේ රටේ තිබිච්ච බැඳුම් කර වංචාවට තිත තිබ්බේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. ඔහු හම්බෙන් ආවා ඔය රණිල වික්‍රමසිංහ මහත්තයා වගේම අර නේද ඇක්සිඩෙන්ටල් විදියට ආවට ඔහු තමයි කරේ. ඔහුට ඒ ගෞරවය දෙන්නේ නැහැ මේ රට. එක වැරදි. ඒක දෙන්න ඕන ඔහුට. මම නම් දෙනවා. ඒ වගේම තමයි නන්දලාල් මහත්මයා. එතුමා ඒ වෘත්තීය පැත්තෙන් එහෙම තියෙනවා. හැබැයි මම මේ එතුමා ගැන කියන්නේ, එතුමා මේ ළඟදී මේක පැහැදිලි කරලා දුන්නා. මොකද්ද එතුමා කිව්වේ? කන්දෙන් පහළට බස් එක ගියා, ක්‍රෑෂ් වෙන්න ඔන්න මෙන්න අපි බ්‍රේක් ගහලා නවත්තලා තියෙනවා. දැන් උඩට පහළට අරන් යන එක අදාල් දේශපාලන පක්ෂවල දෙයක්. එතුමා ඒ කිව්වේ මොකද්ද? අපි අර ෆිස්කල් කන්සොලිඩේෂන් එක, රාජ්‍ය මූල්‍ය ස්ථායිකරණය, මූල්‍ය පද්ධති ස්ථායිකරණය බැංකුවලාදී අපි කරලා තියෙනවා. දැන් ඊළඟට ආර්ථිකය වර්ධනය කර ගැනීම ඊළඟ ආණ්ඩුවල ප්‍රතිඵලය. හැබැයි ප්‍රශ්නේ මේකයි රොෂාන්, මේ ගත්ත ඒවයේ ප්‍රතිඵලයක් හැටියට ආර්ථිකය වර්ධනය කරගන්න බෑ. ඒකයි රණිල වික්‍රමසිංහ මහත්තයාගේ ගැටලුව. ඇයි මේ තියෙන අධික බදු කියන ඒවා එක්තරා සීමාවකින් පස්සේ ඉතාමත්ම නරක විදිහට සමාජයට බලපානවා. මේ අධික බදු නිසා මොකද වෙන්නේ? දැන් රණිල වික්‍රමසිංහ මහත්තයා පහුගිය දශකෙම මට ගන්න තියෙන හැම බරපතල තීන්දුවක් දැන් අරන් තියෙන්නේ ආර්ථික වෙනුවෙන්. ජනතාවට ඒ පීඩණය උපරිමයෙන්ම දැනෙන්න පටන් අරන් තිබෙනවා. නමුත් මට මීට වඩා විකල්පයක් නැහැ. ජාත්‍යන්තරේ මට ආය දෙන්නේ නැහැ. වැරදි. විකල්පයක් නැහැ කියන එක වැරදි. විකල්පෙ තිබුණා. අර රාජ්‍ය මූල්‍ය ආයතන තුන, ඒ කියන්නේ ඉන්ලන්ඩ් රෙවෙනියු එකයි සුරාබදු එකයි විධිමත් කරන්න, ඒ විනය හදන්න, තාක්ෂණයෙන් වැඩි දියුණු කරන්න කටයුතු කළාන. ඔය බදු ගහන්න ඕනේ නැහැ. ඔය මේ අන්තිමට ගහ උබද්ද ගහන්න ඕනේ නැහැ. ඒ කියන්නේ රණිල වික්‍රමසිංහ මහත්තයා දැනට මේ ආණ්ඩුව පවත්වාගෙන ආපු දිසා රට ස්ථායිකරණය පිළිබඳව තෘප්තිමත්. රටේ රාජ්‍ය මූල්‍ය ස්ථායිකරණය කිරීම හරි. නමුත් ඒ රාජ්‍ය මූල්‍ය ස්ථායිකරණයට ගත්ත පියවර විසින් වෙලා තියෙන්නේ මොකද්ද? බස් එක පහලට යන එක බ්‍රේක් ගහපු එක නේ වෙලා තින්නේ. බ්‍රේක් බයින්ඩින් වෙලා. හැබැයි පාට්ලි අමාත්‍ය, හිටපු අමාත්‍යතුමනි, ජනතා නියෝජිතයෙක් වගේම මේ සාධාරණ අහිංසක සමාජයෙන් ගොඩනැගිච්ච කෙනෙක් හැටියට මේ රටේ මිනිස්සු මේ විඳවන විඳවිල්ල ඔබතුමාට පේන්නේ නැද්ද? ඇයි පේන්නේ? ඒකනේ මම කිව්වේ. මේ ප්‍රශ්නේ පේන හින්දානේ. ඒක තමයි මේ රණිල වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන මේ රණිල වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන ප්‍රධාන අඩුපාඩුව තමයි ඒ මහජනයාගේ දැවැන්ත වේදනාව, ඒ සමාජ වියදම, එහෙම නැත්නම් සමාජ වේදනාව, සෝෂියල් කොස්ට් එක ගැන හිතන්නේ නැතුව මේක පටවන එක. දැන් ඇයි අනිත් පැත්ත? දැන් මටත් ওই ප්‍රශ්නය ආවා. මටත් ওই විදුලි බල මණ්ඩලයේ කරන කාලේ ආවා, බලාගාර තව හදනවද නැත්නම් විදුලිය අපි ඉතුරු කරන ක්‍රියාමාර්ගයට යනවද කියලා. ඉතින් මම විදුලිය ඉතුරු කරන ක්‍රියාමාර්ගය තෝරගත්තා. එතකොට මට කිව්වා, ඔයා මිනිහා 1 මෙගාවොට් එකක් හදව මිනිහෙන් නෙවෙයි කියලා. ඔය හිටපු අපේ ලේකම්වරු, ඒ හිටපු ආණ්ඩුවයි. ඇත්ත. හැබැයි මම මෙගාවොට් අලුතෙන් එකතු වෙන එක නවත්තන වෙනත් ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ වගේ තමයි වැඩ්බද්ද වෙනුවට ආදායම් එකතු කරන යාන්ත්‍රණ ඉලෙක්ට්‍රොනික කරණය කිරීම සඳහා පියවර ගත්තා නම් සහ ආදායම් උපදවන ආයතන තාක්ෂණ. ඔබ කියන්නේ ඇයි නන්දලාල්
මහත්මය ආර්ථික ස්ථායිකරණය හොඳට කළා කියලා. ඔහු දැන් එහුගේ ඔහුගේ ඒ කාරණය මම හොඳට කළා කියලා නෙවෙයි කිව්වේ. බ්‍රේක් ගැහුවා බ්‍රේක් බයින්ඩින් වෙන්න. දැන් මම කියන්නේ හැබැයි අර පහළට යන එක මාතේ තොරතුරක් තිබුණ මේ අන්තිම මිනිත්තු පහේ ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටග්‍රිටි වාර්තාව. එහිදී තිබෙනවා 2010 සිට 2021 දක්වා වසර 12ක් තුළ ඩොලර් බිලියන 59.5ක් රටට ගෙන්වා ගත යුතු ඇති විදේශ විනිමය ප්‍රමාණය. By under invoicing their exports වලින්. එතකොට මේ ගෙන්වා ගැනීම වගකීම තියෙන්නේ මහ බැංකුවට. අද ප්‍රධාන පුවත්පතක රජ්‍ය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ මතු කළා තිබෙනවා. මා අහන්නේ මේ කාරණා අර ඔබ කියනවා වගේ ප්‍රධාන ආදායම් දෙන මර්මස්ථාන තුනේ ආදායමේ ක්‍රස් කරගත්තේ නෑ රණවක මහත්තයා. මේ ඉන්වොයිස් වරද්දලා ඔබතුමාලත් කො පිට රට ගිහිල්ලා පාක් කරලා තියෙනවා කියලා ශාල මුදල් කන්දරාව. මේක නේ මහින්ද රාජපක්ෂලා හොරකම් කරලා අරන් ගියා ඒවා කියනවා. ඒක වැරදි. නන් කියපො නෙවෙයි. ඒක වැරදි. ඔබ කියපො. මේක වැරදිද? නෑ මෙහෙමයි. ඕක මුලින්ම කිව්වේ මම. ඔව් ඒක තමයි ඔබතුමා ඔත 2016 මා විසින් ලියන ලද මූල්‍ය අගාධයක් පාමුල කියන කෘතියේදී ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝට් එක පෙන්නලා දුන්නේ මම. ඒක කරන්නේ ඇයි මේ ආණ්ඩුවට මේ කටයුත්ත කරන්න ගන්න? අන්න ඒක තමයි. ඔය මම ඔබතුමා කියන්න රට. ඇයි නැත්? මට අපි කියන ඔක් කරන්න පුළුවන්. ඔය මිස්සින් වයිසින් නවත්තන්න පුළුවන්. නෑ මේ තීර ටිකවත් ඇමරිකානු ඩොලර් බිලියන 59.5 මේ බොරු වර්තාද? නෑ නෑ. බොරු අංකද? මෙහෙමයි. අපි අපනයනයේදී අඩු අගයක් පෙන්නලා වැඩි අගයකට විදේශ වෙළඳ පොළට යවලා සල්ලි එහෙ පාක් කරනවා. ආනයනයේදී ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත කරනවා. එතකොට මේ මිස්සින් වයිසින් එක ලෝකේ පුරාම වෙනවා. ලංකාව විතරක් නෙවෙයි. හැබැයි ලංකාවේ ප්‍රතිශතය අධිකයි. උදාහරණයකට දැන් ඩොලර් බිලියන 5ක් පමණ වර්ෂයකට මේ මිස්සින් වයිසින් හරහා රටට අහිමි වෙනවා. එතකොට මේක සීරෝ කරන්න නෙවෙයි මේක අවම කරන්න පුළුවන්. ඒ අවම කරන්න මොකද්ද තියෙන්නේ? ඒ අවම කරන්නත් උත්තරේ මොකද්ද? අර ඉන්වොයිසින් ලෝකේ අනිකුත් වරායන් එක්ක අපි ඒවා දැන් ওই ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝට් එක හදලා තියෙන්නේ ලෝකේ අනික් වරායන් එක්ක සංසන්දනය කරලා. දැන් උදාහරණයක් ඇරෙට මම ලංකාවේ වරායෙන් 3 කිලෝග්‍රෑම් 1000ක් ඩොලර් 1000කට බොස්ටන් වරායට යවනවා කියලා මෙහි මගේ ඉන්වොයිස් එකේ තියෙනවා. හැබැයි බොස්ටන් වරායට එක් කළාට පස්සේ මම 3 කිලෝග්‍රෑම් 1000 වෙනු යවලා තියෙනවා. හැබැයි තියෙන්නේ මිල 2000යි ඩොලර්. ඒතකොට 1000ක් මම එතන හංගනවා. හරිද? නමුත් බොස්ටන් වරායේ ලංකා වරායේ කස්ටම් එකට ලංකාවේ කස්ටම් එකට වැඩපිළිවෙලක් නැහැ. මේ බොස්ටන් වරායේ කස්ටම් එකත් එක්ක කටයුතු කළා මේකට මොකද වුනේ කියලා බලන්න. ඒ හේතුව අපි ඒකට අවශ්‍ය කරන අපි කියන්නේ ගියර් අප් වෙලා නැහැ. අපේ මේ සිස්ටම් එක ගියර් අප් වෙලා නැහැ. ඒක නිසා මේ අපේ යෝජනාවකුත් තියෙනවා අපේ කමිටුවේ මේක කරන ක්‍රමය ගැන. මේක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. අර කියන ඉලෙක්ට්‍රොනික ප්ලට්ෆෝම් එක ඇතුළෙම දැනට වරායේ සහ ගුවන්තොටුපොළේ හා අපේ රේගු දෙපාර්තමේන්තුවේ තියෙන මේ ආසි කුඩා සිස්ටම් එකම අපිට ලෝකයේ අනික් වරායන් එක්ක සංසන්දනය කළා ඒවා නැවත සංසන්දනය කළා බලා ගන්න පුළුවන් නම් ප්‍රධාන ඒවා චූටි චූටි ඔය මේ ඩෝ ටු ඩෝ මේ ගණදෙනු නෙවෙයි ලොකු ආනයන අපනයන පාලනය කරගන්න පුළුවන් අනික් වරායන් එක්ක සංසන්දනය කළා. ඔය ප්‍රශ්නේ ඇයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව සාහු මේ කටයුතු කරන්න නැත්තේ කියලා ඔබ හිතන්නේ? මෙහෙමයි. ඔය බැරි හින්දාද? ඔය නැත්නම් වෙනත් හේතුවක්ද? ඔය ක්‍රියාවලී ඔය ඕවා ඔච්චර දුර යන්න ඕනේ නැහැ. ඔය මිසින් වොයිසින් වගේ ඒවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ අර බිලියන 6මාරක පොල්ල තියලා තියෙන්නේ සමාගම් පහක්. සීනි වංචාවේ ඉන්නේ හරිද? සමාගම් හතක්. ඒවා ඉතා පැහැදිලි නිශ්චිත දේවල්. ඇයි 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 ආණ්ඩුවක හිටපු කෙනෙක්ට ඇයි ඒක රිකෝල් කරන්න ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න ඒක එක මේසක සාකච්ඡා කරලා තීරණ ගන්න ඕනෑම ආණ්ඩුවකට බැරි වෙලා තියෙන්නේ? හේතුව ඕනෑම ආණ්ඩුවකට හේතුව අර ඔබ කලින් කියපු එක මොකද්ද? මේ ජාවාරංකාර පැලැන්තිය විසින් රාජ්‍ය අත්පත් කරගෙන තියෙන ස්ටේට් කැප්චර් එකක් තියෙනවා. ඒ නිසා මේ රට මේ අර්බුදෙන් ගලව ගන්න නම් මේ ස්ටේට් කැප්චර් එක මේ සුළු පිරිසක් විසින් මේ රාජ්‍ය අත්පත් කරගෙන තියෙන එක ඔවුන් අල්ලගෙන තියෙන්නේ ආණ්ඩුව නෙවෙයි. කාටවත් බෑ. හෙට එන කාටවත් බෑ. හැබැයි මේමයි ජනාධිපතිවරයා සම්ප්‍රදායික අදහස් පළ කරමින් සම්ප්‍රදායික සටන් පාඨ කීමේ නෑට නම් බෑ. මේ ස්ටේට් කැප්චර් එක වෙනස් කරන්න නම්
ඒ හැකියාව ජාත්‍යන්තර සහය අවශ්‍යද අපට අනිවාර්යයෙන්ම ඕනේ එන චීන ඉන්දියා වගේගේ සහය ගන්නවා නේ චීන ඉන්දියා කොහොමද දේශපාලන වශයෙන් ලංකාවට සම්බන්ධයි නේ මේ වෙන්නේ මේ වෙන්නේ දෙයකට නෑ මේ චීන ඉන්දියා ඕනේ නෑ මේකට මේකට අන්තර්ජාතික ආයතන තියෙනවා ඔය ග්ලෝබල් ඉන්ටිග්‍රිටි රිපෝට් එක නිර්මාණය කරලා තියෙන පදනමක් තියෙනවනේ ඒක යම් මේ දත්ත පදනම ඒ දත්ත පදනම අපිටත් තියෙනවා ඒකට ඇක්සස් අපට ඒක කරන්න පුළුවන් අවසාන වශයෙන් මගේ ප්‍රශ්නේ අවසාන මිනිත්තු කිහිපේ පාටලිය ඇමතුමනි මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ රටේ ජනතාව පිළිගන්න කාරණාවක් තමයි අද අපි වේලක් කාල වේලක් ඉන්නේ බෙහෙත් වෙනුවට වතුර ඇගයට ඉන්නත් කරගන්නේ මේ අර්බුදයේ එන්න තීව්‍ර වුණේ අපි ණයකාරයෝ බවට පත් වුණේ අපිට හෙට දවසක් පිළිබඳ බලාපොරොත්තු නැතුණු මිනිස්සු රට දාලා යන්නේ මේ රටේ පුරවැසිය කරපු වරදක් ඉඳන් නෙවෙයි කියලා මේ රටේ හිටපු පාලකයෝ ජනාධිපතිවරු අග්‍රාමාත්‍යවරු මුදල් අමාත්‍යවරු මහ බැංකු අධිපතිවරු මූල්‍ය මණ්ඩල ආර්ථික ස්ථායිකරණයට පත් කරපු නිලධාරීන් කමිටු මූල්‍ය කමිටු තමයි මේවා කළේ කියලා දැන් ඔප්පු කරලා තියෙනවා. එහෙමනම් තවදුරටත් අපිට බදුගග අපිට බිත්තියට හේතු කරාම පුරවැසියර තියෙන විකල්පේ මොකද්ද? ආණ්ඩුවකින් තව ආණ්ඩුවක් පත් කරගත්තා කියලා. මේ ජනාධිපති වෙනුවට වෙන ජනාධිපති කෙනෙක් පත් කරගත්තා කියලා. ඔබට ඔබේ කෙස්ස පැහිච්ච පරිණත දේශපාලකයෙක් ඇටියට ඔබට හිතනවා අපිට ළඟ උත්තරයක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම ළඟ උත්තරයක් තියෙනවා. මිනිස්සු මාරු කරලා ඔලුගෙඩි මාරු කරලා මගේ උත්තරයක් තියෙනවා. හැබැයි ළඟ උත්තරයක් තියෙනවා. ඔව්. ඒ ළඟ උත්තරය ගැන කටයුතු කරන්න ඔබ කලින් ප්‍රකාශ කළා වගේ තනි මිනිසුන්ට බෑ මහජන අනුමැතිය අවශ්‍යයි. මහජනයා මතක තියාගන්න ඕනේ 2019 9ට රැවටිලා පුටින්ලට ඒ වගේම ලී ක්වාන්නුලා මහතිර් මොහමඩ්ලා දුටු ගැමුණුලට රැවටිලා ගිය මගේ ප්‍රතිඵලය මොකද්ද? මේ අවුරුදු පහට සෑම පුරවැසියෙක්ගම ආදායම අහිමි වෙලා තියෙනවා රුපියල් ලක්ෂකින්. සෑම පුරවැසියෙක්ම අතිරේකව බදු ගෙවලා තියෙනවා තවත් රුපියල් ලක්ෂයක් අතදරුවගෙන මහල්ල දක්වා. ඉතින් කරුණා කරලා තමයි ඡන්දෙ දෙනකොට. කටකයි වාරුකාරයින්ට. ඒ වගේම මාධ්‍ය සම්දර්ශන වලින් පුම්බපු චරිතවලට නෙවෙයි රට ඇත්තට ගොඩනගන්න පුළුවන් කියලා රෙකෝඩ් එකක් තියෙන. කලමනාකරණ හැකියාවක් පෙන්නලා තියෙන. ඒ වගේම නව තරුණ පිරිස් වලට මේ රටේ ඉඩ දෙනවා අය. තාත්තලගෙන් පුත්තුන්ට එහෙම නැත්නම් ජාවාරංකාර සල්ලි වලට නෙවෙයි මේ රට ඉඩ දෙනවා අය අලුත් පිරිසකට අලුත් සමාජයකට කියලා අද අපිට පේනවා ප්‍රංශ ආණ්ඩුවේ නේද අවුරුදු 46ක ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් පත් වෙනවා අවුරුදු 34ක. ඒ අලුත් පරපුරට ඉඩ දෙනවා අය කියන විශ්වාසය කරුණා කරලා ඇති කරගෙන කටයුතු කරන්න ගිය අවුරුදු 2022දී මිනිස්සු මේ රටේ සාමූහික මිනිස්සු පෙන්නපු ඒ සාමූහික මනස ඒ කියන්නේ අපි එකමුතු වෙලා එක අතකින් රටේ වෙනසක් කරනවා කියන ඒ හැඟීම ජනාධිපති වර්ණේ මතු වුණොත් මං හිතනවා රට අනාගතයක් එහෙම නැත්තම් පරණ පාරේ ගියොත් තව 6 මාසෙකින් ඒ කියන්නේ ජනාධිපති ඡන්දයෙන් පස්සේ 6 මාසෙකින් ආයේ ගෝල් පේස් එකේ තවත් ගෝ ගමක් පිහිටවන්න පුළුවන්. හොඳයි අපි වැඩපිළිවෙලක් පුද්ගලයාද පුද්ගලයා වගේම වැඩපිළිවෙලද මේ දෙකම එකට යනවද නැත්නම් පොදු මහජන අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කරන පොදු යාන්ත්‍රණයක් පොදු වැඩපිළිවෙලක් අරමුණු කරගත්ත කණ්ඩායමක් සහ පුද්ගලයෙක් බලයට ගේනවද මේක අපි කාටවත් කරන්න බෑ කරන්න පුළුවන් ඔබට විතරයි. බොහොම ස්තුතියි හිටපු අමාත්‍යතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පි කරනවා කමාත්වරණය හිටපු අමාත්‍යතුමත් එක්ක අපි සාකච්ඡාව අපි ලබන සතියේ තිලක් වෙනවා සුබ රාත්‍රි.